ගරු ස්වාමීන් වහන්ස බුදුවරු 15 වන තවත් ලෝක තියෙනවාද නෑ මෙහෙමයි නෝනා බුදුරයන් වහන්සේ දේශනා කරලා තියෙන සූත්‍රගත ධර්මයකට අනුව බුදුරයන් වහන්සේ නමක් 15 වෙනි දඹදිව කියලා තිබුණා බුදුරයන් වහන්සේ දේශනා කරන එක ධර්මතාවය බුදුරජාණන් වහන්සේ නමක් 15 වෙනි දඹදිව කියන කාරණේ තමයි බුදුරයන් වහන්සේ දේශනා කරන්නේ ඉතින් මං හිතන්නේ ඔතනින් එහාට අපි ආයෙත් නැහැ ඔතනින් එහාට ගියොත් අපි බරපතල වූ දෘෂ්ටීන් වලට පැටලෙන්න ඉඩ තියෙනවා මොකද සමහර අය මහායානික ධර්මයන් ප්‍රකාශ කරනවා තවත් සක්වල අප්‍රමාණ බුදුරජාණන් වහන්සේලා ජීවත් වෙනවා කියලා. ඒ නිසාම මේගොල්ලෝ කියනවා මේ සෑම කෙනෙක්ම නිවන් අවබෝධ කරගන්නේ බුද්ධත්වයට පත් වෙලා කියලා. තේන්නාද? දැන් අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල සෑම කෙනෙක්ම නිවන් අවබෝධ කරගන්නේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් ඵලයට පත් වෙලානේ. බුදුරජාණන් වහන්සේ පමණයි සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ. නමුත් සමහර අය මහායානික ධර්මයන් කියනවා අපි සෑම කෙනෙක්ම නිවන් අවබෝධ කරගන්නේ බුද්ධත්වයට පත් වෙලා කියලා. එතකොට කෙනෙක් ප්‍රශ්නයක් කරනවා එහෙමනම් මේ ඔක්කොම බුද්ධත්වයට පත් වෙලා නම් මේ නිවන් අවබෝධ කරගන්නේ කොහෙද එච්චර බුදුරයන් වහන්සේලා ඉන්නේ කියලා. අවුරුදු ලක්ෂ ගානකට සැරයක් නේ බුදුරයන් වහන්සේ නම 15 වෙන්නේ. එහෙනම් අපි සියල්ලම නිවන් අවබෝධ කරගන්නේ බුද්ධත්වයට පත් වෙලා නම් ඒගොල්ලෝ අහනවා මෙච්චර බුදුරයන් වහන්සේලා කොහෙද ඉන්නේ කියලා. එතකොට ඒගොල්ලෝ කියන අනිත් සක්වලවල් වල අප්‍රමාණ බුදුරයන් වහන්සේලා වැඩ ඉන්නවා කියලා. තේරෙනවද? ඉතින් ඒ නිසා ඔය කාරණේ ගැන හිතන්න ගියොත් ඔය පැත්ත පසුපස යන්න ගියොත් නෝනා නැති දෘෂ්ටීන් වලට අපිට හිර වෙන්න වෙනවා. තේරෙනවද? එනිසා අපි බුදුරජාණන් වහන්සේව ප්‍රයෝජනෙට ගන්න ඕනේ බුදුදහම ප්‍රයෝජනෙට ගන්න ඕනේ අපේ නිවන් මාර්ගයේ තකා පමණයි. මේ ලෝකේ තී බුදුරයන් වහන්සේලා ඉන්නවාද නැද්ද? ඒව අපිට අදාළ වෙන්නේ නැහැ. අපිට බුදුරයන් වහන්සේ නමක් ලැබිලා තියෙනවා අපේ පිනට. බුද්ධෝත්පාද කාලයක අපි ඉපදිලා තිනවා. ඒ බුද්ධෝත්පාද කාලය තුල අපි උතුම් බෞද්ධ ජීවිතයක් ලැබලා තිනවා. එනිසා මේ ලෝකේ මිනිසෙක් ලබන්න තියෙන ශ්‍රේෂ්ඨම කාරණා ලැබුවේ තැනදී අපේ බුදුරජාණන් වහන්සේ මුල් කරගෙන අපි නිවන් මාර්ගයට ගිහිලා මේක ඉවර කරගන්නවා මිසක් ලෝකේ බුදුරයන් වහන්සේලා හොයන්න යන කාර්යය නම් එච්චර සුබදායක නැහැ. තේරුණාද? ඒ නිසා නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ එවැනි සිත් සකස් වෙනකොට ඒ හිත මායයා හැටියට දැකලා අපිට ලැබුණ බුදුරජාණන් වහන්සේ ඒ ධර්මයේ ඒ සංඝ රත්නේ උපයෝගී කරගෙන නෝනා අපි මේ ගමන නිමා කරගැනීමේ ප්‍රශ්නේ තමයි අපි ඉස්සරහ තියෙන්නේ. අර වටේ යන්නේ කියොත් නෝනා ගොඩාක් විතර්ක සකස් වෙන්න තියෙනවා. මොකද සමහර ස්වාමීන් වහන්සේලා එවැනි ධර්ම දේශනා කරනවා නේද? මම නම් ඔයිට වඩා එහාට යන්න කැමති නැහැ. මම නම් කොයිම වෙලාවකවත් මට හිතක් සකස් වුණොත් වෙන සත්කොළවල් වල බුදුරයන් වහන්සේලා ඉන්නවා කියලා මම මේ හිත අනිත්‍යයි කියලා දකිනවා මිසක් ඉන්නාට හිතන්න යන්න අවශ්‍ය. මොකද මට අදාළ නැහැ වෙන බුදුරයන් වහන්සේලා අපේ බුදුරයන් වහන්සේගේ ධර්මයේ කාම ජීවමාන කියලා. ගරු ස්වාමීන් වහන්ස අද සමාජයේ අපි බහුලවම දකින කාරණයක් තමයි බොහෝ පිරිස ගණ දෙවියන් වන්දනාමාන කරනවා විවිධ දේවල් බලාපොරොත්තුෙන් ඒ වගේම විවිධ පුද පූජා පවත්වමින් තමන්ගේ උවමනා අපාකම් දෙවියන්ට ඉදිරිපත් කරමින් ඒ ආකාරයට වන්දනාමාන කරනවා නේ ඒ වෙනි දෙයක් කරනවා නම් නෝන ඒක මිත්‍යා දෘෂ්ටික භාවයට අන්න සීල උතලට අදාළ දෙයක් එහෙම කරන තාක්කල් අපි ශ්‍රද්ධාවෙන් බැහැර වෙනවා බුදුරජාණන් වහන්සේ තරම් සත්වයාට පිහිටක් සත්වයාට සෙතක් සත්වයාට කරුණාවක් තියෙන සත්වෙක් මේ ලෝක ධාතු තුල නැහැ අපි බුදුරජාණන් වහන්සේගේ පිහිට බැහැර කළාම නෝනා ඝන දෙවියන්ගේ පිහිටක් කරා ඝන දෙවියෝ කියන්නේ ඇත්තටම අර හොඬ වැලක් තියෙන දෙවියන් නේද ඉතින් බලන්න ඕන නෝනා එතනම කොයිතරම් දුර්වල මනෝභාවයක්ද තියෙන්නේ කියලා නේද නමුත් ඒවා අදහන Hindu භක්තිකයෝ ඉන්නවා ඒක ප්‍රශ්නයක් නෑ ඒගොල්ලන්ගේ විශ්වාසය කිසිම වැරද්දක් නෑ ඒගොල්ලන්ට ඒවෙන් පිහිටක් ඇති ඒක අපිට අදාළත් නෑ නමුත් බෞද්ධය හැටියට නෝනා බුදුරජාණන් වහන්සේට වඩා ඉක්මවාගේ සරණක් පිහිටක් යමෙක්ගෙන් බලාපොරොත්තු වෙනවනම් එතන මිත්‍යා දෘෂ්ටික භාවයටයි වැටෙන්නේ. අන්න සීල උතෝලටයි වැටෙන්නේ. ඒ නිසා කිසිම සූත්‍රගත ධර්මයක ඝන දෙවියන් ගැන හෝ කතරගම දෙවියන් ගැන හෝ සමන් දෙවියන් ගැන හෝ ඔය මනුෂ්‍ය ලෝකේ ආශ්‍රිතව ඉන්න කිසිම දෙවි කෙනෙක් ගැන සඳහනක් නැහැ. එහෙම සඳහනක් නැති නිසා අපිට ධර්මානුකූලව මේවා නිවැරදි කියලා කොතනකවත් විග්‍රහ කරන්න බෑ නෝන. ඒ නිසා කොතනකදී හෝ අපි එවැනි අන්‍ය දෙවියන් පසුපස යනවනම් ඒවා කෙරේ විශ්වාසය තබාගෙන යනවනම් අනිවාර්යයෙන් මේ යන ප්‍රමාණයට නෝන අපි තුලින් සද්ධාව බැහැර වෙනවා. සද්ධාව බැහැර වෙද්දී මිත්‍යා දෘෂ්ටික භාවයෙන්ටයි අපි යන්නේ ඒ වාතුලින් කවදාකවත් කුසල් පක්ෂයක් වැඩෙන්නේ නැහැ. නමුත් එක දෙයක් වෙන්න පුළුවන්. නමුත් ඒ දෙවියන්ට ඒ වගේ කරලා බාරහාර වෙලා පහන් පූජා කළා ඒවා කරද්දී නෝන ඒ ශිෂ්‍යයා තුල ඒ අම්මා තුල ඒ අදාළ ශේෂ්ත්‍රය කෙරෙහි තියෙනා වූ වීරිය වැඩි වෙන්න පුළුවන්. ඒ වීරිය වැඩි වෙලා එයා හොඳින් පාඩම් කරලා විභාගෙ පාස් වෙන්න පුළුවන්. නමුත් ඒ විභාගෙ පාස් වුනේ ඝන දෙවියෝ නිසා නෙමෙයි. තේරෙනවද? ඝන දෙවියෝ නිසා නෙමෙයි. නමුත් එතනදී බුදුරජාණන් වහන්සේ පිහිට කරගත්තා නම් ඊට වඩා හොඳින් යාට විභාග පාස් වෙන්න තිබ්බා. නමුත් අර සද්ධාවේ තියෙන දුර්වලභාවය නිසා සද්ධාවේ තියෙනා වූ අග්‍රභාවය නිසා අපිට එතෙන්ට හිත පිහිටන්නේ නැහැ. ඒගොල්ලන් හිත පිහිටන්නේ නැහැ. නමුත් අතන්දි සමාධියට දැන් කෙනෙක් ගිහිල්ලා පොල් ගෙඩියක් ගහනවා දෙවියන්ට. ගහලා එයා ප්‍රාර්ථනා කරනවා මම විභාගේ පාස් වෙනවා කියලා. ඉතින් පොල් ගෙඩියක් හරියටම දෙකට මැද්දෙන් පිටිල යනවා.
ඒ බිඳුනේ මේ හේතුවක් නිසා නෙමෙයි ඒ ගලේ හරි ස්වභාවයට වැදුණු නිසා පොල් ගෙඩිය දෙකට බිඳුණා නේද වෙන කිසිම හේතුවක් නිසා නෙමෙයි ඈ ඒ නිසා ඒ බිඳුනහම දැන් අන්නයාට හරි සතුටුයි පොල් ගෙඩිය ගැහුවා පොල් ගෙඩියත් හරියට දෙකට මැද්දෙන් බිඳුණා මම අනිවාර්යයෙන්ම විභාගයෙන් පාස් වෙනවා කියලා එයා ඒ සතුට තුලින්ම හොඳින් පාඩම් කරනවා පාඩම් කළා විභාගයෙන් පාස් වෙනවා එතකොට මේ විභාගයෙන් පාස් වුනේ පොල් ගෙඩිය ගහපු නිසාවත් දෙවියෝ නිසාවත් නෙමෙයි එයාට විභාගේ පාස් වෙන්න අවත්ත ආත්ම ශක්තිය ලබා ගන්න පොල් ගෙඩියක් ගහන දෙවියන් පස්සේ යන්නම ඕනුනේ ඒ ශක්තිය අතුළු තිබ්බා එතකොට ඒ නිසා අර අපේ සද්ධාවේ තියෙන දුර්වලභාවයන් නිසා අපි බුදුරජාණන් වහන්සේ කියන සරණ පිහිට කරගන්න නැතුව නෝනා අන්නේ මුත වලට ගිහිල්ලා අවසානයේ සද්ධාව බැහැර කරගෙන තමයි අපේ තියෙන ශක්තිය අපි මතු කරගන්නේ නමුත් එයාට ඒ ශක්තිය බුදුරජාණන් වහන්සේ ඉස්සරහා පහනක් පත්තු කරලා අදිෂ්ඨානයක් කරලා ඇති කරගන්න තිබ්බා නමුත් සද්ධාව දුර්වල නිසා බුදුරජාණන් වහන්සේ ඉස්සරහා ඒක කරන්න යාට හිත දෙන්නේ නැහැ අර අන්නේ සීල උතේකට ගිහිල්ලා සද්ධාවත් දුර්වල කරගෙන අකුසලයකුත් කරගෙන තමයි එයා තුල තියෙන ශක්තිය මතු කරගන්නේ එච්චර වෙන දෙයක් නෑ මොකද එයා තුල තියෙන ශක්තිය තමයි යා මතු කරලා ගන්න. නමුත් එයා තුල තියෙන ශක්තිය මතු කරලා ගන්න සද්ධාවේ දුර්වලභාවයක් නිසා අන්නේ ආගමික දෙවි කෙනෙක් ඉස්සරහට යන්න යාට සිද්ධ වෙනවා. ඒක ඉතින් සද්ධාවේ දුර්වලභාවය. සමිනහස ඝන දෙවියන් අධහන බැතිමතුන්ගේ විශ්වාසය අනුව එම දෙවියන් සිල්වත් භාවින් උතුම්. ඉතින් එවන් සිල්වත් අයෙකුගේ පිහිට පෘථග්ජන පුද්ගලයෙකු පැතීම පිළිබඳව තවදුරටත් කොහොමද ස්වාමින් වහන්සේ ධර්මානුකූලව පැහැදිලි කරන්නේ? මෙහෙම හිතින්න ඕන ඝන දෙවියන්ගෙන් සිල්වත්ද කියන කාරණේ අපි කියන්න දන්නේ නැහෙනේ. අපි කොහොමද දන්නේ ඝන දෙවියෝ කියන කෙනෙක් දැක්ක කෙනෙක් ඉන්නවනේ. දැන් සතරවරන් දෙවියෝ සක්‍රයා ඔය ඉන්න අනිත් සූත්‍රගත ධර්ම වල හැම දෙවි කෙනෙක්ම එහෙන් දැකලා තමයි බුදුරයන් වහන්සේ සූත්‍රගත ධර්මයෙන් දේශනා කළා තියෙන්නේ. නමුත් ඝන දෙවියෝ කියන කෙනා මේ කාගේ හරි මනං කල්පිත දෙයක්ද ඕවා කියන්න අපි දන්නේ නැහැ. අපි කොහොමද දන්නේ එහෙම දෙයක්? එනිසා එවැනි දෙයක් තුළ මේ ඒව ඇත්ත නැත්ත මේ ඒගොල්ලන්ගෙන් පිහිටක් ලැබෙනවාද ඒ කියන කාරණා අපිට අදාළ දන්නේ නැහැ. නමුත් බෞද්ධයා කියන්නේ නෝනා එයා තුළ විශ්වාසයක් තියන්න ඕනේ මේ සියල්ල විසඳෙන්නේ සංස්කාරයන් මතයි කියන කාරණේ. තේරෙනවද? දෙවියෙක් මත නෙමේ සංස්කාරයන් මතයි කියන කාරණා. ඒක සංස්කාරයන් මතයි කියලා කාරණේ දැකලා අපි අකමැති දේවල් අපේ ජීවිතේ සිද්ධ වෙනවා නම් අපිට අපි බලාපොරොත්තු නොවන දේවල් පරාජයන් ජීවිතේ සිද්ධ වෙනවන්න ඕන කුසලයේ තුලින් ඕනේ අපි ඒක මඩපවත්වගෙන ඉස්සරහට එන්න. එහෙම නැතු දෙවි කෙනෙක් ඉස්සරහට ගිහලා සරණ ඉල්ලුවා කියලා අපිට ලැබෙන්නේ නැහැ. මොකද දෙවි කෙනාත් අසරණ භාවය තුලයි ඉන්නේ. මොකද ඒ ඝන දෙවියෝ කියන කෙනාත් සතර පාය මිදුන කෙනෙක් නෙමෙයි. ආයිමත් කවදා හරි ආ සතර පායට වැටෙන්න පුළුවන්. ඒතකොට සතර පායෙන්වත් මිදෙච්ච නැති කෙනෙක්ගෙන් අපි පිහිටක් බලාපොරොත්තු වෙනවා නම් කවදාකවත් අපිට සතර පායෙන් මිදෙන තැනට කවදාකවත් ඊට පිහිට ගන්න පුළුවන් කම නැහැ. එනිසා ඉතින් බෞද්ධය හැටියට බුදුරජාණන් වහන්සේ කෙරෙහි තමයි විශ්වාසය තියන්න ඕනේ ඒ වගේම කුසල් සංස්කාර කෙරෙහි විශ්වාසය තියන්න ඕනේ ඒ දෙකෙන් මතු කරලා ගත්තොත් අපිට පුළුවන් සද්ධාමත් දිනු කරගෙන අපේ අපේක්ෂාවන් ජයග්‍රහණය කරගෙන ධර්ම මාර්ගයේ ඉස්සරහට ගිහිල්ලා අපිට ඒ පැත්ත වඩා ගන්න. අර පැත්තට ගියොත් ඒ සියල්ලම දුර්වල කරගෙන අපි විභාගෙ විතරක් පාස් වෙනවා විභාගෙ පාස් වුණාට පස්සේ එයා විභාගෙ පාස් වුණාට පස්සේ විභාගෙ පාස් වුණා කියන්නේ ඝන දෙවියෝ නිසා. එනිසා ඒ දරුවත් කවදාකවත් සද්ධාවට එන්නේ නැහැ අන්න සීල උඩ පස්සේ තමයි ඉන්පස්සේ ඒ දරුවත් ලොකු වුණාට පස්සේ කියන්නේ. ඉතින් ඕවා මේ සමාජය තුන සද්ධාව දුර්වල වෙනකොට ඇතිවෙනා වූ හේතුඵල ධර්ම. ගරු ස්වාමීන් වහන්ස මේ පසුකීය අවසන් සටනට සහභාගී වූ විරුවන් සම්බන්ධව හමුදාවේ ප්‍රධාන නිලධාරියෙක් අපට යොමු කරපු ගැටලුවක් මෙම නිලධාරියා කියන ආකාරයට එම සෙබළුන් දැඩි මානසික ව්‍යාකූලතාවයකින් පෙළෙන බව තමයි කියන්නේ. ඉතින් මේ ඇයට දහමින් දිය හැකි සනසුම කුමක්ද ස්වාමීන් වහන්ස? මෙහෙමයි නෝන දැන් යුද්ධය කියන කාරණයක් මායයටයි කිදයක්. සාමය කියන කාරණයක් මායයටයි කිදයක්. යුද්ධයයි සාමයයි දෙකම මායයටයි ඉති. යුද්ධය තියෙන වෙලාවේ මායයා සාමයට අතවන්නෝ. සාමය තියෙන වෙලාවේ මායයා යුද්ධයට අතවන්නෝ. නමුත් අපි සමාහට යුද්ධය තියෙන වෙලාවට අපි සාමය මායය හැටියට දකින්නේ නැහැ. යුද්ධය සාමය දෙකමයි ඉති මායයටයි. මොකද සාමය කියන කාරණයක් යුද්ධය කියන කාරණයක් සකස් වෙන්නේ මිනිස්යා තුල සකස් වෙනා වූ පංච උපාදානස්කන්ධයක ඵලයක් ඇටියෙද. එහෙනම් පංච උපාදානස්කන්ධේ මායයා කියන තැන දිනෝනා යුද්ධයක් මායයාගේ සාමයක් මායයා. යුද්ධයේ තියෙන වෙලාවේ මායයා සාමයට අතවනලා උන්න සාමයට අරන් එනවා. සාමයේ තියෙන වෙලාවේ මායයා අතවනලා ඉමත් යුද්ධයට අරන් එනවා. ඕකෙන් ඉතින් අපි මෝහයේ තියෙන ජනතාව ඒ පැත්තත් මේ පැත්තත් දෝලණය වෙමින් යුද්ධයේ තියෙන වෙලාවට නරකයි කියනවා සාමයේ තියෙන වෙලාවට හොඳයි කියනවා. මේක මායයා හැටියට දකින්නේ නැහැ. ඒ නිසා යුද්ධය ඇති මායයාට නම් අනිවාර්යයෙන්ම යුද්ධය නිසා සකස් වෙන්නා වූ අතුරුඵලයි ති මායයාට. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කොතනකදීවත් නොනා සාසනය ආරක්ෂා කරන්න යුද්ධ කරන්න කියන ධර්මයක් අපිට දේශනා කළ නැහැ. බුදුරජාණන් වහන්සේ ශාක්‍ය වංශයේ උපදින්නේ ශාක්‍ය වංශය එදා දඹදිව් දෙබ්බේ ඉහළම ශ්‍රේෂ්ඨම වංශය
ඒ ශාක්‍ය වංශයේ බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉන්නකොට මතුරුදහන් වෙලා මේ ශාක්‍ය වංශය අර විරූඩබ කියන කුමාරයා ශාක්‍ය වංශයත් එක්ක ඇති කරගත්තා වූ වෛරයක් නිසා සේනාව අරගෙන යනවා මේ ශාක්‍ය වංශය විනාශ කරන්න මේ කොසල් රජතුමාගේ දරුවේ සේනාව අරන් යනකොට බුදුරජාණන් වහන්සේ දිවසින් දකිනවා මගේ ශාක්‍ය වංශය විනාශ කරන්න යන්නේ කියලා බුදුරජාණන් වහන්සේ මකට වඩිනවා වඩිනකොට දැන් අර විරූඩබ කුමාරයා සේනාව පිළිවරාගෙන එනවා බුදුරජාණන් වහන්සේ දැකලා විරූඩබ නතරුණා බුදුරජාණන් වහන්සේ ඔබ කොහෙද යන්නේ කියලා භාග්‍යතුනාත් මම මේ ශාක්‍ය වංශයෙන් යනවා මට මේ වගේ මදි පුංචිකමක් වෙලා කියලා බුදුරජාණන්සේ කරුණු පහදලා දීලා මෛත්‍රිය ගැන කියලා විරුඩප කුමාරයා යවුවා. ආයිමත් මේ කුමාරයා ගිහිල්ලා මාස 3-4කට පස්සේ ආයිමත් අර වෛරය මතක් වෙනවා. මතක් කරලා ආයිමත් සේනාව අරගෙන යනවා ශාක්‍ය වංශ විනාශ කරන්න. එදත් බුදුරජාණන්සේ මේක දිවසින් දැකලා මගට ඇවිල්ලා එදත් අර කුමාරයාට කරුණු පහදලා දීලා පිටත් කරලා අරින්න. ආයිමත් ටික කාලයක් ගියාට පස්සේ ආයිමත් අර කුමාරයාට වෛරය මතක් වෙලා ආයිමත් සේනාව අරගෙන එනවා. දැන් බුදුරජාණන්සේ බලලා මං දෙපාරක් පිටත් කරලා හැරියා. මේ තුන් පාරේනවා තුන්වෙනි පාර බුදුරයන් වහන්සේ දිවසින් බලන මේ මොකද්ද වෙන්නේ යන්නේ කියලා. මොකද්ද වෙන්නේ යන්නේ කියලා බුදුරයන් වහන්සේ දකිනවා මේ ශාක්‍ය වංශයේ පෙර කාලේ කරා වූ බරපතල ප්‍රාණඝාත අකුසල් නිසා මේක සමූල ඝාතනය වෙන්නයි යන්නේ. හේතුඵල ධර්මය. බුදුරයන් වහන්සේ දා විරුඩබ නවත්තන්නේ නැහැ. විරුඩබ නවත්තන්නේ නැහැ. විරුඩබ කුමාරයා සේනාව අරන් ගිහිල්ලා මුළු ශාක්‍ය වංශම කඩුගාලා මරලා දානවා. ඒතර බලන්න බුදුරජාණන් වහන්සේගේ ශාක්‍ය වංශය කියන කාරණයත් ඒ ආකාරයෙන් බුදුරයන් වහන්සේගේ ජීවමාන කාලෙම ඒ තස්තවාදී කොටස් අකුසල් කරලා ලෝභ ද්වේෂ මෝහ වඩලා විනාශයන් කරලා ඒ අකුසල් වල විපාකයේ හැටියට ඒගොල්ලෝ මැරුම් කනකොට ඒගොල්ලෝ නිසා අපේ අය අලුතෙන් අකුසලයක් කරගත්තා. තේනද? කෙනෙක් අකුසලයක් විපාක දෙනකොට තව කෙනෙක් අකුසලයක් අලුතෙන් රැස් කරගන්නවා. ඒකෙන් තමයි ලෝකයේ පැවැත්ම සකස් වෙන්නේ. එතකොට එවැනි අවස්ථාවක දෙන ඕනා දැන් වෙච්ච දේ වෙලා ඉවරයි. බුදුරජාණන් වහන්සේ කියනවා යමෙක් යුද්ධයට ගිහිල්ලා මිනිසුන් මැරුවොත් මිනිසුන්ට හිංසා කළොත් ඒ අය මරණින් පස්සේ අහවල් නිරේට වැටෙනවා කියලා නිරේ නමත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. කොසල් රජතුමාගේ හමුදා බටේකට තමයි මේක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. තේන? ඒ වැටෙන නිරයන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නමුත් මෙතනදී අපි දක්ෂ නම් අපිට පුළුවන් මේ තියෙනා වූ අකුසල් ස්වභාවයට යන්නේ නැතුව අපි මේක මේ තත්ත්වෙින් මිදෙන්න. මෙතෙන්දී ගන්න තියෙන හොඳම උදාහරණය තමයි දුටුගැමුණු රජතුමා. තේනවද? ඒතර අනික් කෙනා තමයි බිම්බිසාර රජතුමා. බිම්බිසාර රජතුමා බුදුරයන් වහන්සේ දකින ප්‍රථම දැක්මේදීම සෝවාන් ඵලයට පත් වෙනවා. තේරෙනවද? එහෙම කළත් බිම්බිසාර රජතුමාගේ ප්‍රාන්තයේ ඇතිවෙච්චා වූ සටන් අරගවලදී හමුදා වැරළේ වමඩ පැවතුණා. ඒ වගේම බලන්න දුටුගැමුණු කුමාරයා එලාර රජුණුවත් එක මුහුණට මුහුණ සටන් කරලා තමන්ගේ කඩුවෙන්ම එලාර සද්දුරුවන්ගේ හිස සිඳලා දැම්මා. ඒ වගේම මේ යුද්ධෙදි දහස් ගණන් සෙබළුන් මැරුණා. තේරෙනවද? නමුත් එහෙම වුණත් නොවුණා දුටුගැමුණු රජතුමා මැරෙන මොහොතේම සස්ත්‍රීක දිව්‍ය තලයක සස්ත්‍රීක දෙවියෙක් වෙලා උපත්ති ලැබුවා. තොර ඒක කොහොමද පුතුණු? උපාදාන පච්චය බව. උපාදානේ මැරෙන වෙලාවේ අර දුටුගැමුණු කුමාරයාගේට උපාදානයේ සකස් වුණේ කුමක් කෙරෙයිද? තමා කරගත්තා වූ පින්කම් කෙරෙයි. මොකද එදා දුටුගැමුණු රජුරුවන්ගේ කාලේ දසදහස් ගණන් මහරහතන් වහන්සේලා වැඩ හිටියා. අර ස්වර්ණමාලී සෑසමුදුන් වහන්සේලා වැනි මහා විහෙර විහාර දැහැගත් දසදහස් ගණන් සිද්ධ කළා. තේන රහතන් වහන්සේලා දසදහස් ගණකට දන් දුන්නා. රහතන් වහන්සේලාගේ අවවාද අනුශාසනා ලැබුවා ශාසනය ආරක්ෂා කරන්න ඕනේ කියන සත් අදිෂ්ඨානය තිබුණා. තේන වෙන බාහිර කීර්තිය බලය ධනිය උදෙසා නෙමෙයි. අද වර්තමාන සමාජයේ රට ජාතිය ආරක්ෂා කරනවා කියන කාරණයත් එදා දුටුගැමුණු රජතුමා රට ජාතිය ආරක්ෂා කරනවා කියන චේතනාවත් උන අහසත් පොළවත් වගේ වෙනස් දෙකක්. එනිසා එදා ඒ කුසල් ශක්තියේ බලවත්භාවය නිසා මැරෙන වෙලාවේ අර යුදමය ප්‍රශ්න නෙමේ දුටුගැමුණු රජතුමාගේ උපාදානයට ආවේ කළා වූ කුසල්වල ශක්තිය. ඒ කුසල් ශක්තිය නිසා අර යුදමය හේතුන් යටපත් වෙලා අවසාන චුතිසිතට අදාළව ශාස්ත්‍රීය දිව්‍ය තලයක ශාස්ත්‍රීය දෙවියෙක් කියලා උපත්ති ලැබුවා. දුටුගැමුණු රජතුමා ශාස්ත්‍රීය දෙවියෙක් කියලා උපත්ති ලැබනවා වගේම දුටුගැමුණු රජතුමාට කල්යාණ මිත්‍ර භාවයෙන් උපකාර කළා වූ උපදේශ දුන්නා වූ දුටුගැමුණු රජතුමාගේ මෑණියන් විහාර මහදේවියන් ශාස්ත්‍රීය දිව්‍යාංගනාවක් කියලා මරණින් පස්සේ උපත්ති සකස් කරගත්තා. දැන් අපි දන්න ස්වාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කරලා බලද්දී දුටුගැමුණු රජතුමා මේ මොහොතේ ඉන්නේ කොතනද කියලා ඒ ස්වාමින් වහන්සේට අරමුණු වෙන්නේ
අර ශාස්ත්‍රීයක දිව්‍ය තලයක ශාස්ත්‍රීයක දිව්‍ය ස්වභාවයට පත් වෙච්ච ඉබලේ. එයා ලස්සන උතුන්නක් පැලඳගෙන ඉන්නවා. ඒ උතුන්නේ ලස්සන වර්ණවත් මණික් ගල් ලොබ්බෝලා තිනවා. ඒ වගේ ආයුෂ වර්ණයේ සැපයේ බලෙන් වැඩි දිව්‍ය ස්වභාවයක් තියෙන දෙවියෙක් හැටියට දුටුගැමුණු රජතුමා උපත්ති සකස් කරගෙන ඉන්නවා. ඒ වගේම දුටුගැමුණු රජතුමාට මේ සියල්ලෙදිම කල්යාණ මිත්‍රයෙක් හැටියට උපකාර කරපු යාගේ අම්මා විහාර මහදේවිය කොයි තැනක උපත්ති ලැබලා තියෙනවාද කියලා උන්වහන්සේ සමාධියෙන් අරමුණු කරද්දී ශාස්ත්‍රීයක දිව්‍ය තලයක ශාස්ත්‍රීයක දිව්‍යාංගනාවක් වෙලා යා උපත්ති ලැබලා තියෙනවා. ඒ විහාර මහදේවිය දිව්‍ය ස්වභාවය තනිකරම සුදුම සුදු පාට කිරිම කිරි පාට දිව්‍ය ස්වභාවය. ඒ විහාර මහදේවිය ඇඳන් ඉන්න සළුව සම්පූර්ණයෙන්ම තනිම කිරි පාට සළුවක්. එතකොට එයාගේ ඇස් දෙකේ කළු ඉංගිරියා ඒ දිව්‍යාංගනාවගේ ඇස් දෙකේ කළු ඉංගිරියාව නැහැ. තනිකර ඇස් දෙකක් සුදුයි. එයාගේ කේශ කලාපයේ දන හිසත් පල්ලෙහාට දික් වෙනවා. මුළු කේශ කලාපයේම තනිකර සුදු පාට ලස්සන කේශ කලාපයක්. ඒක මේ අපේ කෙනෙක්ගේ කොණ්ඩේ සුදු වුණාම තියෙන සුදු පාට නෙමෙයි ඈ. බොහෝම කාන්තිමත් බොහෝම ලස්සන රිද්මයක් තියෙන ස්වරූපී කෙස් කලඹක් දෙපතුල් ළඟටම දිග දක්වා තියෙනවා. ඒ දිව්‍යාංගනාව දකිද්දී යාට නමක් කියනවා නම් එයා සුදු සුදු කිරිපාට දිව්‍යාංගනාවක් කියනකොට සියල්ලම එයාගේ සුදු පාටයි. ඒ වගේ නෝන ඒ ශාස්ත්‍රීයක දිව්‍ය ස්වභාවයන් ලබන්න දුටුගැමුණු රජතුමාට නිරේතුරු උපදෙස් ලබා දුන්න විහාර මාදේවිය දක්ෂ වුණා. එහෙනම් එතකොට එහෙනම් බලන්න අරසා යුද්ධයක් කරලා එළාර රජතුමා සමග දුටුගැමුණු රජතුමා දක්ෂ වුණා නම් ශාස්ත්‍රීයක දිව්‍ය තලයකට යන්නේ අපේ හමුදා බටේන් යුද්ධයකට ගිහිල්ලා යම් දුර්වලතාවයන් සිද්ධ වුණායි කියන තැන බය වෙන්න අවශ්‍යතාවය නැහැ. ධර්මයක් තියෙනවා අපිට කොටෙන්නේ. ධර්මයක් තියෙනවා අපිට කොටෙන්නේ. තේරෙනවද? ඒ නිසා නිරේතුරුවම කරන්න තියෙන පළවෙනි කාරණේ තමයි අතීතයේ වුණා වූ වැරැද්දක් තියෙනවා නම් ඒක අතීත පංච උපාදානස්කන්ධයක් හැටියට දකින්න. කෙනෙක් අතින් මැරුණා නම්, වෙඩි වැදුනා නම්, මොනවා හරි ඒ වගේ අනතුරක් වුණා නම් ඒවා ගැන දැන් නැවත හිතන්න යන්න එපා. ඒ සිතුවිල්ල සකස් වෙන මොහොතේම ඒක අතීත පංච උපාදානස්කන්ධයක් හැටියට දකින්න. ගන්න යන්න එපා, කොයි වෙලාවකත් ගන්න යන්න එපා. දෙක තමයි මේ වර්තමානයේ තුල සීලෙන් ශක්තිමත් වෙයි. වර්තමානයේ සීලෙන් ශක්තිමත් වෙයි. නිරේතුරුවම අකුසල් මූලයන්ට යන්නේ නැතුව, ලෝභ ද්වේෂ මෝහයන් වඩන්නේ නැතුව, නිරේතුරුවම අලෝභ අද්වේෂ අමෝහයන් වඩමින් ජීවත් වෙයි. ඒ වගේම වර්තමානයේ ඔබෙන් යමෙක් සතුටු කරන්න පුළුවන් නම් ඒ ඕනෑම කෙනෙකුට කරුණාවෙන් යුතු උපකාර කළා ඒ කුසල් පක්ෂය වැඩි කරගන්න. එහෙම වැඩි කරගෙන නිරේතුරුවම ධර්ම මාර්ගය තුල ශක්තිමත් කරගත්තොත් අපිට මැරෙන වෙලාවේ අර කළා වූ අනතුරු මතකයේ නොඑන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ හිතේ සැකයක් විචිකිච්ඡාවක් තියෙනවා නම් නෝන ඒක හරිම බරපතල කාරණයක්. එතර අවස්ථාවකදී වෛද්‍යවරියක් එනවා අපේ ස්වාමීන් වහන්සේව මුණ ගැහෙන්න. ඒ අවස්ථාවේදී මේ වෛද්‍යවරිය ස්වාමීන් වහන්සේ මම රැකියාව කරන්නේ දැනිසත්කාර ඒකකේ. තේරෙන්නේ? මගේ දැනිසත්කාර ඒකකේ අපේ අර මේ ඇඳවල් වල රෝගීන් ඉන්නවා. ඒගොල්ලන් අර මොලේ ස්නායු ඔක්කොම මරුණාට පස්සේ ඒගොල්ලන්ට අර මැෂිමක් හයි කරනවා. ඒ මැෂිමක් හයි කළාට පස්සේ මේ මැෂිමෙන් තමයි යාගේ ජීවිතේ දුවන්නේ. ඒ මැෂිමෙන් යාගේ ජීවිතේ දුවනවා. මේ මැෂිමේ ස්විච් එක ඔෆ් කරන්න මම බයයි. මට අකුසලයක් වෙයි කියලා. මොකද මෙයා මන් නිසා මැරෙයි කියන කාරණේ බයයි. නමුත් මගේ ලොකු සර් ඇවිල්ලා ආපු ගමන් අපිටත් බයිනවා කියනවා. ඇයි මේ රෝගියා තාම තියාගෙන ඉන්නේ වෙන රෝගියෙකුට ඇඳ දෙන්න තියෙන අවස්ථාව අහිමි වෙනවා කියලා. ඒ ලොකු සර් ආපු ගමන් මේ ස්විච් එක ඔෆ් කරලා දානවා කියනවා. එතකොට දැන් මේ නෝනා මගෙන් අහනවා ස්වාමීන් වහන්සේ, දැන් මේ විදියට අර ලොකු සර් ඇවිල්ලා ස්විච් එක ඔෆ් කරලා දැම්මට පස්සේ එයාට අකුසලයක් සිද්ධ වෙනවද කියලා. මම මේ නෝනාට කිව්වා කෙනෙක් මැරුණා කියලා කියන්නේ කාරණා තුනක් යාගෙන් අයින් වෙන්න ඕන. එක තමයි ආයුෂය. තේරෙනවද? දෙක තමයි විඥානය. තුන තමයි පුනසුම. දැන් කෙනෙක් ජීවත්ව ඉන්නවා කියලා කියන්නේ නෝනා මේ කාරණා තුන යාතුල තියෙන්න ඕනේ. එක ආයුෂය, දෙක විඥානය, තුන උණුසුම. මේ තුමේ එකිනෙකට බැඳලායි තියෙන්නේ. ආයුෂයේ හේතුවෙන් උණුසුම පවතිනවා, උණුසුම හේතුවෙන් ආයුෂය පවතිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට මේ තුන කෙනෙක් තුල තියෙනවා නම් එයා තමයි ජීවත් වෙන්නේ. තේරෙනවද? එයා තමයි ජීවත් වෙන්නේ. තේරෙන්නේ? කෙනෙක් මැරුණා කියලා කියන්නේ මොකද්ද? එයාගෙන් ආයුෂයත් බැහැර වෙලා, විඥානයත් බැහැර වෙලා, ඒ හේතුවෙන් උණුසුම ශරීරයෙන් බැහැරට යනවා. නමුත් දැන් අර ලොකු දොස්තර මහත්තයා ඇවිල්ලා එයා එකපාරටම ස්විච් එක වහන්න. එයාට කිසි බයක් නැහැ. තේරෙනවද? ඇයි එයාට බයක් නැත්තේ? එයා තමන්ගේ දැනුමෙන් එයා හොඳටම දන්නවා මේ ලෙඩා දැන් මැරිලා ඉන්නේ කියලා. මේ ලෙඩා මැරිලා ඉන්නේ කියලා. එතකොට මේ ලෙඩා මැරිලා ඉන්න ලෙඩාට අර මැෂිම ගහලා එයාගේ හෘදය වැඩ කළා. මේ ලෙඩා කොහෙ හරි ඉපදිලා ඉන්නේ. එහෙනම් මේ ලෙඩා කොහෙ හරි ඉපදිලා ඉන්නේ. දැන් මේ ආයුෂය, විඥානයේ උණුසුම තුන බැහැර ගියා නම් නෝන අනිවාර්යයෙන්ම මේක මලකඳ. ඒ කියන්නේ මෙයා කොහෙ හරි ඉපදිලා ඉන්නේ. නමුත් අර
ලොකු දොස්තර මහත්තයා දන්නවා මෙයා අනිවාර්යයෙන්ම මැරුණා කියලා එයාගේ දැනුම මත එයා බයක් නැතුව ස්විච් එක ඔෆ් කරනවා. නමුත් අර ඉන්න අනිත් දොස්තර නෝනා එයාට බයයි මේක කරන්නේ. එයාතුල සැකයේ විචිකිච්ඡාව තියෙනවා මේ ලෙඩා තාම මැරෙලා නැහැ කියලා. තේන්න? එයාගේ දැනුමේ තියෙන දුර්වලතාවය. තේන්න? එතකොට ඒ නිසා එයා ස්විච් එක ඔෆ් කරන්නේ නැහැ. නමුත් යම් හේකින් ඕන ඒ විචිකිච්ඡාව තුල එයා ස්විච් එක ඔෆ් කළොත් ඒක බලවත් අනතුරක්. දැන් දෙන්නාම ස්විච් එක තමයි ඔෆ් කරන්නේ. අර ලොකු දොස්තර මහත්තයා ස්විච් එක ඔෆ් කරද්දි අර සැකේ තුල ඉන්න දොස්තරම නෝනා ස්විච් එක ඔෆ් කරද්දි එකම ක්‍රියාව. නමුත් මේ දෙන්නාගේ ක්‍රියා දෙකේ බරපතල වෙනසක් තියෙනවා. මොකද අරයාගේ චේතනාව සකස් වෙන්නේ මෙයා මැරුණා කියන තැන ඉඳන්. අරයාගේ චේතනාව සකස් වෙන්නේ මෙයා තාම මැරිලා නැද්ද මැරුණාද කියන දන්නේ නැහැ කියන තැන ඉඳන්. එහෙම කළාම නෝනා අර සැකය තුල තියෙනකොට බුදුරයන් වහන්සේ දේශනා කරනවා සිත කියන්නේ මායාවක් කියලා. සිත කියන්නේ මායාවක් කියලා. අපි යම් හේකින් සෝවාන් ඵලයට පත් වුණේ නැත්නම් මේ ජීවිතේදී අර සැක සහිත දේ අපේ ජීවිතයට මතු කරලා දෙන්න. තවතර ලොකු දොස්තර මහත්තයාට මතු කරලා දෙන්නේ නැහැ. මොකද එයා සැකෙන් බැහැර වෙලා ඉතින්. එයා දැන් හොඳටම දන්නවා මෙයා මැරිලා කියලා. එයා මැරිලා කියලා දැනගෙන තමයි ස්විච් එක ඔෆ් කරන්නේ. තේන්න? දැන් අනිත් දොස්තර මහත්තයා සැකය තුල ඉන්නවා මෙයා තාම මැරිලා නැද්ද කියන සැකය තුල ඉන්නේ. එතකොට මේ සැකය තුල ඉඳලා එයා නිකන් හරි ස්විච් එක ඔෆ් කළොත් එයාට ඒක අනතුරක්. මොකද එයා සතර අපායෙන් නොමිදී හිටියොත් මැරෙන වෙලාවේ අනිවාර්යෙන් මරක ප්‍රාණඝාත අකුසලයක් ඇටියට එයා ළඟට එන්නේ. නමුත් මිනිහ මැරිලා ඉන්නේ. අර මනුස්සයා මැරිලා ඉන්නේ. නමුත් අරයා චේතනාව සකස් කරගෙන ඉන්නවා තාම මැරිලා නැහැ කියලා. ඒතර මැරිච්ච මනුස්සයා උදෙසා තරයාට ප්‍රාණඝාත අකුසල ලිස්ට් එක කරගන්න පුළුවන්. මොකද එයාගේ චේතනාවේ තියෙන දුර්වලභාවය නිසා. ඒ නිසා දැන් එක මහත්ෙක් ඇවිල්ලා ඇව්වා එයා දසවිධ සමාදන් වෙලා ඉන්න මහත්ෙක් අවුරුදු 70ක් විතර වයස. ඒ මහත්ය ඇවිල්ලා මට කියනවා ස්වාමින්වහන්සේ මම කොච්චර භාවනා කරන්න හිතුවත් කොච්චර ධර්මයේ කරන්න හිතුවත් මට ඒ මාර්ගය යන්නේ බෑ. හැම වෙලාවම මගේ හිත විසිරලා මට දැන් රැයට නිින්ද යන්නේත් නෑ. එයාත් එක්ක කතා කරද්දි මට තේරෙනවා එයා මානසික රෝගී භාවයක් තියෙන කෙනෙක් කියලා. ඒතර මං ඇහුවා ඇයි මහත්යාට මෙවැනි විසිරෙන හිතක් තියෙන්නේ කියලා. එයා කියනවා ස්වාමින්වහන්සේ මම සිල්පද හොඳින් ආරක්ෂා කරනවා. මං කිව්වා එහෙනම් සිල්පද ආරක්ෂා කරනවා නම් ඔයාගේ හිත ඔය විදිහට විසිරෙන්න බෑ. ඒ වෙලාවේ මේ මහත්යා කියනවා ස්වාමින්වහන්සේ මම තරුණ කාලේ මගේ අම්මා තාත්තාට දැඩි විදිහට අකී කරුණා. මං ගහලක් තියෙනවා මගේ අම්මා තාත්තා. දෙක අපේ තාත්තාට ලොකු කඩයක් තිබ්බා. ඒ කඩේට හැමදාම මීයෝ එනවා. මගේ තරුණ කාලේ මං මී කතුරු තියලා මීයෝ 3-400ක් මරලා තියෙනවා කිව්වා. මං එමු ඒ වෙලාවේ ඔබට බයක් ඇති වුණේ නැද්ද? නෑ ස්වාමිනා මං හරි විනෝදයක් සතුටක් ඇතිවලු කළේ. නමුත් මේ මහත්යාට වයස අවුරුදු 70යි. දැන් නිරේතුරුවම නොවන අර මී කතුරු වලින් මීයෝ අවුරුද්දක මතක් කර කර යාම චංචල කරනවා. එයාට මතක් වෙන්නේ මේකයි. අම්මා තාත්තාට අකීකරු වෙච්ච එකයි මේ කතුරු වලින් මීවල්ලපු එක විතරයි මතක් වෙන්නේ. ඒක මතක් වෙවි මෙයා මානසික රෝගී තත්ත්වයකට දැන් පත් වෙලා තියෙනවා. ඒතර බලන්න හිත කියන්නේ මායාව කියන්නේ ඒකයි. එදා මීයන් මැරුවේ සතුටේ. තේන්නද? එයා ඒක අකුසලයක් දැක්කේ නැහැ. නමුත් මේ වෙලාව එයා සෝවාන් ඵලයට පත් වෙලා නැහැ. අන්න එහි අනතුරු එනවා. අර අතීත අකුසලයේ මායාව මතු කරලා දෙමින් දැන් එයාව සතර පායට ඇදලා දාන්නයි යා. ඒ නිසා නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ. අපේ හිතේ හමුදා නිලධාරියෙක්ගේ හිතේ අතීතයේ වුණා වූ වැරදි සිද්ධීන් නිසා නැවත නැවත විචිකිච්ඡාව සැකය සකස් වෙනවා නම් ඒක බරපතල වරදක් නෙවෙයි. ඒක අනතුරක්. ඒ නිසා මේ අනතුරෙන් සම්පූර්ණයෙන්ම මිදෙන්න ඕනේ. ඒ මිදෙන්න තියෙන පළවෙනි ක්‍රමය තමයි මම කිව්වේ වෙච්ච දේ අතීත පංච උපාදානස්කන්ධයක් හැටියට දකින්න. දැකලා වර්තමානයේ තුල සීලෙන් ශක්තිමත් වෙනවා. වර්තමානයේ තුල සීලෙන් ශක්තිමත් වෙනවා. තේනවා? හැම වෙලාවම අතීතයේ වෙච්ච මොන වැරද්දක් මතක් වුණත් ඒ වැරද්ද මතක් වෙන මොහොතේම සූපත් වේවා කියලා චිත්තයක් ඇති කරගන්න. තේන්නා? තමන්ගේ අතින් කෙනෙකුට හානියක් වුණා නම් ඒ හානි වුණ කෙනා සිහිපත් කරලා සූපත් වේවා කියලා චිත්තයක් ඇති කරගන්න. තේන්නා? තමන්ගේ අතින් ද්‍රවිඩ කෙනෙක් නැති වුණා නම් එයාව සිහිපත් කරලා සූපත් වේවා කියලා චිත්තයක් ඇති කරගන්න. වර්තමානයේ තුල පංචශීලය තුල ශක්තිමත් වෙලා අපිට මේ තියෙන අවදානමෙන් මිදෙන්න තියෙන මාර්ගය තමයි නෝන ඕක. ඉතින් යුද්ධ කළොත් අනිවාර්යම ප්‍රතිඵල නම් කොහොම තමයි. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ පුළුවන් ආකාරයෙන් ඒ වෙයි මිදෙන දිශාවට ගමන් කරන්න. ඒකට ගන්න තියෙන හොඳම උදාහරණය තමයි දුර්ගැමුණු රජතුමා. දුර්ගැමුණුතුමා යුද්ධ කළත් ඊට වඩා ශක්තිමත් පැත්තේ මේ පැත්තේ කුසල් ශක්තිය වැඩි වෙනවා. ඉතින් ඒ කුසල් ශක්තියේ බලවත්භාවය නිසා නැරෙන වෙලාවේ උපාදාන පත්‍ය භව කියන ධර්මතාවය තුළ කුසල් හිතක් මත උනා ඊට අදාළව තමයි දිව්‍යතලයක උප්පත්තිය ලබන්නේ. ඉන් මෙහා නෝනා ඉතින් යුද්ධ වලට ගියොත් ඉතින් අනිවාර්යයෙන්ම ඔය අවසනාව සිද්ධ වෙනවා. යුද්ධ කරලා විසඳුණු ප්‍රශ්නයක් ලෝකෙ නැහැ. යුද්ධය සකස් වෙන්නෙත් මිනිසයා තුලයි, යුද්ධය අහවර වෙන්නෙත් මිනිසයා තුලයි. ඒ නිසා ඕවෙන් අකුසල් කරලා වෙලා මේ බරපතල අනාගත ව්‍යාසනයෙන් කර යන ගමනක් තමයි සමාජය යන්නේ. ඒ නිසා යුද්ධ කරන්නේ යුද්ධ කරපු දෙයින් අපි දක්ෂ වෙන්න ඕනේ. මේ ලෝකයේ තියෙන සැබෑම යුද්ධය
දිනන්න තියෙන සැබෑම යුද්ධය සතර අපායන් මිදෙනවා කියන යුද්ධය ජය ගන්න. ඒක තමයි මේ ලෝකේ දිනන්න තියෙන ශ්‍රේෂ්ඨම යුද්ධය. දැන් අපිට මතකයි මම එක්තරා අවස්ථාවක මේ කවුරුන් කීපෙදී ඉස්සලා සිංහරාජ ප්‍රදේශයේ කුටියක ඉන්නවා. මං දවල් පින්ඳ පාටේ අරගෙන 10 මාට විතර මට පේනවා ප්‍රදේශෙම ගිහින් දෙන රචින්න අපහඳ. කැලේ ඇතුලේ හිටියේ නමුත් මට ඇහෙනවා එක දිගටම රචින්න අහන. ඉතින් මම ඇත්තටම දන්නේ නැහැ මොකද්ද කියලා. නමුත් පහුදා උදේ මං පින්ඳ පාටේ වඩිනකොට එක මහත්තයෙක් බොහොම සතුටින් කිව්වා ස්වාමින්වහන්සේ අර ප්‍රභාකරන් මහත්මයායි පුතයි මරලා දාලා ගියේ කියලා. ඒතර බලන්න එදා ජනතාව කොච්චර සතුටු වුණාද කියලා. මේ මිනිස්සු කිරිබත් తిව්වා රචින්න පත්තු කළා පුදුමාකාර සතුටක් වින්දා. කුමක්ද මේ සතුට? අවුරුදු 40ක් තිබ්බා යුද්ධය අහවුරුණායි කියන කාරණේ සතුට. මේ එතන අවුරුදු 40ක් තිබ්බා යුද්ධය අහවුරුණා කියන සතුනේදී මිනිස්සු එදා ඒසා සතුටක් වින්දා නම් තේරෙනවා. කල්ප ගානක් පුරාවට මේ සතරපාය යුද්ධයට මැදි වෙලා සතරපායට වැඩිලා සතරපායේ දුක් විඳිනවා කියන යුද්ධෙන් ඔබ කවදා හරි මිදුනොත් කොයිතරම් සතුටක් ඔබට ඇති වේද? මේ ඒ කියන්නේ මේ ලෝකයේ තියෙන දිනන්න තියෙන ශ්‍රේෂ්ඨම යුද්ධය තමයි සතරපායෙන් මිදෙනවා කියන යුද්ධය දිනන්නේ. තේරෙනවා. සතරපායෙන් මිදෙනවා කියන යුද්ධය දිනන්න නැතුව ඔය මොනම යුද්ධකින්වත් දින්නට වැඩක් වෙන්නේ නැහැ. ඔය මොනම යුද්ධකින්වත් දින්නට වැඩක් වෙන්නේ නැහැ. යුද්ධ ලෝකයේ තුල නවතින්නෙත් නැහැ. ලෝකයේ තුල යුද්ධ නවත්ත ගන්න නම් අපිට කරන්න තියෙන්නේ අපි සතරපායෙන් මිදෙනවා කියන යුද්ධේ ජයග්‍රහණය කරගන්න එක. පූජ්‍ය රාජකීරී අරියඥාන ස්වාමින් වහන්සේකෙන් දැන් අපි පැහැදිලි කරගනිමු තුන් සිත පහදාගෙන දන් දීම කියලා කියන්නේ කුමක්ද කියලා. ස්වාමින් වහන්ස තුන්සිත පහදවාගෙන දානය දෙනවා කියන කාරණේ නෝනා දැන් ඔය අපේ සූත්‍රගත ධර්මයේ තියෙනවා ඔය වේලුකණ්ඩකේ නන්දමාතාව කියන අනාගාමි උපාසිකාවගේ තියෙන ගුණයන් ගැන සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනකොට ඒ වේලුකණ්ඩකේ නන්දමාතාවගේ තියෙන එක ගුණයක් තමයි එයා පින්කමක් කරන්න ඉස්සෙල්ලා සිත පහදාගෙන ඒක කරනවා පින්කම කරන වෙලාවේ සිත පහදාගෙන ඒක කරනවා ඒ වගේම පින්කම් යරුණාට පස්සේ සිත පහදාගෙන කරනවා තේනවා මේ වේදුකණ්ඩේ නන්දමාතාව කියන අනාගාමි උපාසිකාවක ඒ අනාගාමි උපාසිකාවට පුළුවන් මේ දිවසින් දෙවියන් එක කතා කරන්න. එයා දිවසින් දෙවියන් එක කතා කරනවා. එයා ඊට ඉස්සෙල් දවසේ සමාධියෙන් පසු වෙනකොට එයාට සතරවරන් දෙවියෝ පෙනී හිටලා කියනවා හෙට දවසේ සාරිපුත්ත මහරහතන් වහන්සේ සංඝයා පිරිවරාගෙන මේ ගමට එනවා කියලා. කියලා දෙවියා අතුරුදහන් වෙලා එනවා. වේදුකණ්ඩේ නන්දමාතාව දෙවේ මොහොතේ ඉඳන් මහා විශාල දානයක් සූදානම් කරලා තියෙනකොට ඔන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ වඩිනවා. ඒතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ බලනවා මං කිසිම කෙනෙකුට දැනුම් දීලා නෙමෙයි මේ ගමට ආවේ. නමුත් මේසා ලස්සන්ට දන්පැන් පූජා කළා කියනවා වේලුකණ්ඩේ නන්දමාතාව ගැන ඔබ කොහොමද දැනගත්තේ කියලා. ඒතකොට වේලුකණ්ඩේ නන්දමාතාව කියනවා ඊයේ රාත්‍රියේ මං සමාධියෙන් පසු වෙනකොට මට සතරවරන් දෙවියන්ගෙන් එක දෙවි කෙනෙක් ඇවිල්ලා මේ විදියට ඔබ වහන්සේ මේ ගමට වඩිනවා කියලා දැනුම් දුන්නා කියලා. එතකොට මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වේලුකණ්ඩේ නන්දමාතාවගේ හැකියාවන් ගැන සතුටටපත් වෙලා තමයි ඔය වේලුකණ්ඩේ නන්දමාතාවගේ ගුණයන් ගැන කියන්නේ. එතෙන්දි සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා වේලුකණ්ඩේ නන්දමාතාව දන් දෙන්න පෙර ආතුවක් සතුට වෙනවා. දන් දෙන මොහොතේ සතුට වෙනවා. දානින් පසුව දීලා සතුට වෙනවා කියලා. මෙන්න මේ කාරණා තුන ගිහි පින්වතුන්ලා තමන් කරන ඕනෑම පින්කමක් දානමය වේවා සීලමය වේවා භාවනාමය වේවා මේ සෑම වෙලාවකම මේ තුන් සිත පහදාගෙන මේ කටයුතු කරන්න දක්ෂ වෙන්න. මොකද වර්තමාන සමාජයේ නොනා මේ තියෙනා වූ අකුසල් මූලයන්ගේ බලවත්භාවය නිසා මේ තුන් සිත පහදවාගෙන දන් දීමේ යම් යම් අපහසුතා සමාජයට තියෙනවා. මෙතෙන්දි කියන්න තියෙන එක ධර්මයක් තමයි බුදුරජාන් වහන්සේගේ සූත්‍රගත ධර්මයක් තියෙනවා. බුදුරජාන් වහන්සේ අවසාන කාලේ මේ චුන්ද කර්මාර කියලා රන්කරුවෙක්ගේ ගෙදරකට දානයක් යනවා. මේ රන්කරුවා තමන්ගේ දානෙට වැඩිය සෑම ස්වාමින්වහන්සේ නමකටම මේ රත්තරන් වලින් හදපු භාජනවල තමයි දානේ පූජා කළේ. මොකද මේ රන්කරුවා තමයි සියලුම රජකෙවල් වලට මේ රත්තරන් බඩු හදන්නේ. මේ රන්කරුවා රන් භාජනවල තමයි දානේ ජලයේ ඔක්කොම පූජා කළේ. දැන් මෙහෙම පූජා කළා දැන් බුදුරජාන් වහන්සේත් වැඩ ඉන්නවා සංඝයාත් වැඩ ඉන්නවා ස්වාමින්වහන්සේලා 500ක් වැඩ ඉන්න ඇති. දැන් රන්කරුවා ඔක්කොම දානි දෙද්දි දානි දීලා ඔක්කොම අහවරලා දන් පිළුණාත් පස්සේ රන්කරුවා දකින්නවා මැද හරියේදී එක ස්වාමීන් වහන්සේ කෙනෙක් අර රන් භාජනයක් අරන් පාත්‍රය ඇතුළේ දාලා වහගන්නවා. තේනවද? දැන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා මෙතන. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න මේ සංඝයාත් එක්ක ඉඳිද්දි මේ එක රාහුමුදුර කෙනෙක් අර රන් භාජනයක් අර වතුර වල දාන තිබේ භාජනයක් අරන් පාත්‍රයට දාලා පියනේ වහගෙන සද්දනකොට හිටියා. දැන් මේ රන්කරුවා මේක දැක්කා. දැක්කත් එක හැඟීමකින් ඉරියව්වකින්වත් ඒක පෙන්වන්න ගියේ නැහැ. තේනවද? දැන් ඉතින් බුදුරජාණන් වහන්සේ මේ මොකුත් දන්නේත් නැහැ දැක්කෙත් නැහැ. බුදුරජාණන් වහන්සේ දන් ඉවර වෙලා දැන් රන්කරුවට පුණ්‍යානුමෝදනා කරනවා. පුණ්‍යානුමෝදනා කරද්දී බුදුරජාණන් වහන්සේ කියනවා චුන්ද කර්මා දානයක් දෙද්දි මේ තුන්සිත පහදවාගෙන දන් දෙන්න ඕනේ. තේනවද? දානෙන් පෙර ආතුවත් සතුට සිතින් දන් දෙන්න ඕනේ. දන් දෙන මොහොතේ සතුට සිතින් දන් දෙන්න ඕනේ. දානෙන් පසුවත් ඒ සතුට තියෙන්න ඕනේ කියලා.
දැන් බණ කියලා ගියාට පස්සේ චුන්ද කර්මාර බුදුරයන් වහන්සේ තනියම කියනවා භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ කියපු ධර්මය ඇත්ත බලන්න මට ගොඩාක් සතුටුයි ධර්මය ගැන මොකද මම මේ දානීය පූජා කරන වෙලාවේ එක ස්වාමීන් වහන්සේ කෙනෙක් මේ රන් වාදනයේ අරගෙන පාත්‍රය ඇතුළට දාගත්තා ඒක දැකලා ස්වාමීන් වහන්සේ මගේ හිත මන් අරක් කරගත්තේ නැහැ මගේ සතුට මන් නැති කරගත්තේ නැහැ ඒ වෙලාවේ බුදුරයන් වහන්සේ කියනවා චුන්ද කර්මා මේ ශාසනේ පැවිද්දු හතර දෙනෙක් ඉන්නවා පළවෙනි පැවිද්දා තමයි මාර්ගයේ සොයාගත්ත කෙනා මාර්ගයේ සොයාගත්ත කෙනා තමයි පළවෙනි පැවිද්ද ඒතකොට මාර්ගයේ සොයාගත්ත කෙනා කවුද බුදුරජාණන් වහන්සේ දෙවෙනි පැවිද්දා තමයි මාර්ගය අවබෝධ කරගත්ත කෙනා මාර්ගය අවබෝධ කරගත්ත කෙනා කවුද රහතන් වහන්සේ තුන්වෙනි කෙනා තමයි මාර්ගය තුල හික්මෙන කෙනා මාර්ගය තුල හික්මනවා කියන කවුද සද්ධානුසාරී ධම්මානුසාරී සෝවාන් සකෘදාගාමි අනාගාමි හතරවෙනි කෙනා තමයි මාර්ග දෝෂකයා තේනවාද දැන් මේ ශාසනය තුල භික්ෂු ශාසනය තුල මේ හතර දෙනෙක් ඉන්නවා කියන්නේ පැවිද්දු හතර දෙනෙක් එක්කෙනෙක් මාර්ගය සොයාගත්ත කෙනා බුදුරජාණන් වහන්සේ මාර්ගය අවබෝධ කරගත්ත කෙනා රහතන් වහන්සේලා මාර්ගය තුල හික්මෙන කෙනා අර සෝවාන් සකෘදාගාමි අනාගාමි මේ පිරිස ඒ වගේම හතරවෙනි කෙනා මාර්ග දෝෂකයා ඒ කියන්නේ මේ ශාසනය තුල මේ කණ්ඩායම් හතරම ඉන්නවා එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ වැඩ සිටින ඒ දානගෙදරේ මණ්ඩපයේ තුල මේ හතර දෙනාම හිටියයිද හතර දෙනාම හිටියානේ මේ හතර දෙනාම හිටියා ඒ නිසා අපිට එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ මණ්ඩපයේ හතර දෙනාම ඉඳලා චුන්ද කර්මාර් හිත දූෂණය කරගත්තේ ඇස් දෙකට පෙනිපෙනී රත්තරන් වාදනේ පාත්‍රය තුල දාලා වැහුවා චුන්ද කර්මාර් කවුදක්වත් ගැටුනේ නැහැ එහෙනම් ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ ශාසන අර්ථයන් යම් ප්‍රමාණකින් දුර්වල වෙනකොට අපිට සමාහිත ස්වාමින් වහන්සේලා නොදැනුවත් භාවයෙන් වෙන සිද්ධීන් නිසා පුංචි පුංචි වැරදි සිද්ධ වෙන්න පුළුවන් තේරෙනවද ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ හැම වෙලාවෙම දානීය දෙන වෙලාවෙත් දානීයට පෙර ආතුවත් දායින් පසුවත් මේ සිත පහදවාගෙන දන් දෙනවායි කියන කාරණේ වර්තමානයේට ගොඩක් වටිනවා එහෙම නැත්නම් අද වර්තමානයේ දානයක් දෙනවා කියන එක නෝනා බරපතල ප්‍රශ්නයක් මේ රුපියල් 100ක් 200ක් 300ක් වේදම් කරලා දන් දෙන්න බෑ සමාරයට 50000ක් වෙන්න පුළුවන් 25000ක් වෙන්න පුළුවන් 10000 ඒ වගේ බරපතල මුදලක් වේදම් කරන් තමයි ඒගොල්ලෝ කරන්නේ. ඒගොල්ලන්ගේ සැපේ උදෙසා, ඒගොල්ලන්ගේ සතුට උදෙසා, ඒගොල්ලන්ගේ අනාගතේ දරුවෝ උදෙසා තියෙන සල්ලි කැප කරලා තමයි ඒගොල්ලෝ දන් දෙන්නේ. එහෙනම් ඒ නිසා ඒ දන් දෙද්දී අපි දක්ෂ වෙන්න ඕනේ නිරතුරුවම ඒ දාණයෙන් ලබා ගන්න තියෙන සැබෑ ප්‍රතිඵලෙ. දැන් ඒක මහත් එක්ක ඇවිල්ලා කිව්වා ස්වාමීන් වහන්සේ අපි ගොඩාක් දෙනා එකතු වෙලා ගොඩාක් ශ්‍රද්ධාවෙන් දන් දෙන්න ගියා. දන් දෙන්න ගිහිල්ලා යනකොට දැන් ආරණ්‍යයට ගියා හරි සතුටෙන් දන් දෙන්න ගියා සතුටෙන් යනකොට ආරණ්‍ය එහා පැත්තේ තරුණ ශාමණේර හාමුදුරුවෝ ටිකක් ක්‍රිකට් ගහනවා ක්‍රිකට් ගහනවා දැන් ඕක දැක්කා දැකලා දැන් කොහොම හරි දාන වේලාවේදී අර වැඩිහිටි ස්වාමීන් වහන්සේලාත් එක්ක අර ක්‍රිකට් ගහපු තරුණ ස්වාමීන් වහන්සේලාත් ඇවිල්ලා දැන් දානේ ගන්න දානේ ගන්නකොට අනේ අර දාන සංවිධානය කරපු දෙවනි මහත්තයා ඒකට දැඩි විදියට ගැට බලන්නකො අර ක්‍රිකට් ගහපු හාමුදුරුවෝත් ඇවිල්ලා මෙතන දානේ ගන්නවා කියලා ගැට මෙතන බලන්න තුන් සිතට මොකද උනේ දානේ දෙන්න ගියේ සතුටේ නමුත් දානේ දෙන වේලාවේ සිට අපහදලා තේනවා ඒක දානෙන් පස්සෙත් අනිවාර්යයෙන් මේ සිට දුර්වල කරගන්න. එතකොට අපරාධය අර දහස් ගණන් සල්ලි වේදම් කරලා වාහන වල දහස් ගණන් ගෙන් දීලා අර කළා වූ දේ අර්ථයක් තියනවද? අර්ථයක් නැහැ. තේනවා. ඒ නිසා අපි දකින්න අකමැති දෙයක් අපිට දකින්න ලැබෙනවා නම් ඒ දකින්න කෙනාගේ වරදක් නෙමෙයි ඒක. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ අපේ මකුසල් සංස්කාරය. අපි අකමැති දේ අපිට දකින්න ලැබෙන්නේ දකින්න කෙනාගේ වරදක් නිසා නෙමෙයි අපේ තියෙන අකුසල් සංස්කාරයන් නිසා. එතන අපේ තියෙන අකුසල් සංස්කාරයක් නිසා අපි අකමැති දෙයක් දකින්දී අපි අකමැති දෙයට ගැටිලා තව තවත් අකුසල් රැස් කර ගන්නවා නම් දකින්න ලැබෙන්නේ මීටත් වඩා අකමැති දේවල් අනාගතේ. ඒ නිසා කොතනදීවත් දන් දෙන්න යද්දී සිල් සමාදන් වෙන්න යද්දී පින්කම් කරන්න යද්දී අනික් කෙනා කරන දේ එයාගේ ක්‍රියාවන් ගැන හිතන්න හොයන්න යන්න එපා. සංඝයා අරමුණු කරගෙන සාරිපුත්ත මහරහතන් වහන්සේ අරමුණු කරගෙන අර ක්‍රිකට් ගහපු හාමුදුරුවන්ටත් දානි පූජා කරන්න ඔබට ඒ ආනිසංස ලැබෙනවා. ගරු ස්වාමීන් වහන්ස මේ ලෝකේ සංඝයාට දෙන දාන අතර උතුම්ම දාණය නිරෝධ සමාපත්තිය නැගී සිටින ස්වාමීන් වහන්සේට දෙන දාණයද ස්වාමීන් වහන්ස එහෙමයිද මේ ලෝකේ තියෙන සංඝයාට දෙන දාන අතර ශ්‍රේෂ්ඨම දාණය තමයි නිරෝධ සමාපත්තියට සමවැදිලා අවදි වෙන්නා වූ රහතන් වහන්සේ නමකට දෙන දාණය දැන් වරක් කාශ්‍යප මහරහතන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැදිලා නිරෝධ සමාපත්තියේ නැගිටලා එයා කල්පනා කරනවා මට මේ තියෙන ශ්‍රේෂ්ඨම දාණය කවුරුහරි දුප්පත් කෙනෙකුට දෙන්න ඕනේ කියලා. ඒතකොට දුප්පත් කෙනෙකුට දෙන්න ඕනේ කියලා හිතාගෙන කාශ්‍යප මහරහතන් වහන්සේ මේ තියෙන ගෙවල් ලොකු ලොකු ගෙවල් පහු කරගෙන දුගී ප්‍රදේශයක් කරා යනවා. මේක දකිනවා දිව්‍යාංගනාව කට්ටිය දිව්‍යාංගනාව ටික කල්පනා කරනවා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ නිරෝධ සමාපත්තියේ නැගිටලා ඉතින් අපි දාණි දෙන්න ඕනේ කියලා
දිව්‍යාංගනාව පේලියට ඉඳගෙන දාන පූජා කරන්න හදනවා. කාශ්‍යප මහ රහතන් වහන්සේ පිළිගන්නේ ඔබලා පිනෙන් ඉහෙලයි. ඔබලාට මේ අවස්ථාව මට දෙන්න අවශ්‍ය නැහැ. තේරෙනවද? පිළිගන්නේ නැහැ. දිව්‍යාංගනාව දිව්‍ය තලයට ගිහිල්ලා අඬ අඬා ඉන්නකොට සක්‍රයා මේක දැකලා අහනවා ඔබලායි අඬන්නේ කියලා. එතකොට මේ දිව්‍යාංගනාව කියන බලන්න දෙවිතුමනි අපි කාශ්‍යප මහ රහතන් වහන්සේට දාන පූජා කරන්න ගියා නිරෝධ සමාපත්තියේ නැගිටින වෙලාව කාශ්‍යප මහ රහතන් වහන්සේ දාන පිළිගත්තේ නැහැ. ඔබලාට පින් තියෙනවා මම මේ දුගී තැනකටයි යන්නේ කියලා ගියා. ඒ වෙලාවේ සක්‍රයා කියනවා හරි ඉන්න මම දානි පූජා කරලා පෙන්නන්නම් කියලා සුජම්පතිත් අරගෙන වහාම එනවා මනුස්ස ලෝකෙට. තේන්න ඇවිල්ලා දැන් කාශ්‍යප මහ රහතන් වහන්සේ වඩින මගේ එක්තරා තැනක දුප්පත් පැලක් මවාගෙන තේරෙනවද? අර නූල් කටින කෙනෙක් හැටියට අර දුප්පත් වේශයක් මවාගෙන හිඟන වේශයක් වාවගෙන දෙන්න ඉඳගෙන ඉන්නවා. ඉඳගෙන ඉන්න දැන් කාශ්‍යප මහ රහතන් වහන්සේ වඩිනවා. වඩිනකොට මේ දුප්පත් පැල දකින්න. දැකලා හිතනවා කාශ්‍යප මහ රහතන්සේ මේ අයට නම් මට දාන දෙන්න සුදුසු අය. මේ අයට උපකාර කරන්න ඕනේ කියලා. දැන් කාශ්‍යප මහ රහතන් වහන්සේ ගිහින් අර දුප්පත් පැල ඉදිරියේ හිටගෙන ඉන්නවා. වැඩ ඉන්නකොට දැන් එතන දැන් ඉන්නේ කවුද? සක්‍රයා. හිඟන වේශකින් තමයි ඉන්නේ. සක්‍රයා ඇවිල්ලා අහනවා අනේ කාශ්‍යප මහ රහතන් වහන්සේ ඔබ වහන්සේ කොහි වඩින ගණන්ද? හුඟා දවසකින් ඔබ වහන්සේවත් දැක්කේවත් නැහැ. එහෙම කියලා බොරුවක් එහෙම කියලා. ඊට පස්සේ ගෙනල්ලා දානි පූජා කරනවා දෙන්න. පූජා කරද්දී කාශ්‍යප මහ රහතන් වහන්සේට අර දිව්‍ය ඕජාවේ සුවඳ දැනෙනවා. දිව්‍යෝජාවේ සුවඳ දැනනකොට කාශ්‍යප මහ රහතන් වහන්සේට සැක හිතෙනවා. සැක හිතලා දිවසින් බලනවා කවුද මේ සක්‍රයයි සුජම්පති. ඒ වෙලාවේ අහනවා කාශ්‍යප මහ රහතන් වහන්සේ සක්‍රය ඔබ ඇයි මාව රැවට්ටුවේ කියලා. ඔබ ඇයි මාව රැවට්ටුවේ කියලා අහනවා. ඒ වෙලාවේ සක්‍රයා කියනවා කාශ්‍යප මහ රහතන් වහන්සේ මට දන් දෙන්න අවශ්‍යයි. මට පින් අවශ්‍යයි. බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ කාලේ පින් කරපු මේ ගිහි පිරිස් දැන් දිව්‍යතලයේ තවුස්සාවේ ඇවිල්ලා ඉපදිලා තිනු. මේ චූල රත මහ රත කියනවා දෙවිවරු ඇවිල්ලා ඉපදිලා තිනු. ඒගොල්ලෝ හරීම ආලෝකවත්. ඒගොල්ලෝ හරීම ශස්ත්‍රීකයි. මට බයයි ඒගොල්ලෝ මාව පරාද කරයි කියලා. ඒ නිසායි මට දන් දෙන්න ඕනේ කාශ්‍යප මහ රහතන් වහන්සේ මට කියන්නේ මම වංචාවෙන් තමයි දන් දුන්නේ. නමුත් මේ දාණය මහත්ඵලද මහානිසංසද කියලා කියන්නේ කියනවා. මට වෙන දෙයක් නම් වැඩක් නැහැ කියලා. එතකොට කාශ්‍යප මහ රහතන් වහන්සේ කියන සක්‍රිය ඔබ වංචාවෙන් දන් දුන්නත් මේ දාණය මහත්ඵලයි මහානිසංසයි කියලා. එතකොට ඒ කියලා සක්‍රිය එච්චරයි අහන්නේ අහසට පැන නැගිලා ගාතාවක් කියාගෙන තමයි තවුසිසාවට වඩින්නේ. ඒ වගේ මේ නිරෝධ සමාපත්තියට සමවැදිලා නැගිටින්නා වූ අවදි වෙන්නා වූ රහතන් වහන්සේට දෙන දාණය සංඝයා අරමුණු කරගෙන දෙන දාණයන් අතරින් අග්‍රම වූ දාණය බවට පත් වෙනවා. ගරු ස්වාමින් වහන්සේ එක්තරා අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ සොරකමේ ආදීනව පිළිබඳව සංඝයා වහන්සේලාට පැහැදිලි කරනවා. මේ සොරකමේ ආදීනව පිළිබඳව අපි මේ අවස්ථාවේදී දහමට අනුව කොහොමද ස්වාමින් වහන්සේ පැහැදිලි කරගන්නේ? මෙහෙමයි නෝනා. දැන් සොරකම කියන දේ පංචශීල පද පහෙන් එකක්. නමුත් නෝනා සොරකම කියන කාරණේ මහ බලවත්ම අකුසලයක්. ඒ බලවත්ම අකුසලයේ නිසා තමයි බුදුරයන් වහන්සේ සොරකම අපේ උපසම්පදා භික්ෂූන්ගේ සතර පරාජිකාවක් හැටියට පනවන්නේ. තේනවා? දැන් අපිට උපසම්පදා භික්ෂුවකට තියෙන සතර පරාජිකාවන්ගෙන් එකක් තමයි සොරකම. ඒතර බලන්න සතර පරාජිකාවක් හැටියට සොරකම පනවන්නේ බුදුරයන් වහන්සේ සොරකම කොයිසා දරුණු විපාක දෙන සිද්ධියක්ද කියලා දැනගන්න. එතකොට බුදුරයන් වහන්සේ මේක මේ විපාක දෙන සිද්ධියක් හැටියට දැනගන්නේ නෝනා උන්වහන්සේ ලබන්නා වූ චතුූපපාත ඥාන పూర్ව නිවාසානුස්ස ඥාන ඔස්සේ. චතුූපපාත ඥාන పూర్ව නිවාසානුස්ස ඥාන ඔස්සේ සත්වයා නැවත ඉපදෙන අතීතයේ ඉපදුනා වූ තැන් දකිමින් බුදුරයන් වහන්සේ දකිනවා සොරකමට අදාළව සත්වයා කොයිසම් දුකක් විඳිනවද කියලා. දැන් මේ සොරකම කියන කාරණේ කොතර සියුම්ද කියන කාරණ වෙන කියන්නේ බුදුරයන් වහන්සේ සොරකම පරාජිකාවක් හැටියට පනවන්නේ නෝනා දවසක් ස්වාමීන් වහන්සේ කෙනෙක් කැලේ වැඩ සිටිනවා. එතකොට විනය පනවල නැහැ. කැලේ වැඩ සිටිද්දී එදා ස්වාමීන් වහන්සේලාට අතු කඩන්න ගස් කපන්න පුළුවන්. විනය පනවල තිබ්බේ නැහැ. ස්වාමීන් වහන්සේ කෙනෙක් කැලේට ගිහිල්ලා කැලේ ගස් අතු හොයාගෙන පොඩි පැලක් හදාගෙන මේක ඇතුළ දැන් වැඩ ඉන්නවා. පොඩි කුටියක් හදාගෙන උන්වහන්සේ තනියම හදාගෙන වැඩ ඉන්නවා. වැඩ ඉඳලා උන්වහන්සේ උදේ ගමට පින්ඩපාතේ යනවා. පින්ඩපාතේ ගියාට පස්සේ දර කඩන්න එන කාන්තාවෝ ඇවිල්ලා දර එදා නැහැ කැලේ. හම්මුනේ නැහැ. මේගොල්ලෝ බලනවා මෙතන මේ කුටියක් තියෙනවා මේක කඩාගෙන යන්න ඕන කියලා කඩාගෙන යනවා. දහරට කුටිය කඩාගෙන යනවා. ස්වාමීන් වහන්සේ පින්ඩපාතේ ගිහිල්ලා ආවට පස්සේ දැන් කුටිය කඩාගෙන ගිහිල්ලා ස්වාමීන් වහන්සේ තව පාරක් අතු හොයලා නැවත කුටියක් හදාගන්නවා. හදාගෙන ආයිමත් දවසක් පින්ඩපාතේ ගිහිල්ලා එනකොට නෝන එදත් කුටිය කඩාගෙන ගිහිල්ලා. නමුත් තුන්වෙනි පාර ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා දැන් මේක හරි කරදරයක්. මට දැන් තුන්වෙනි කුටිය හැදුවා තායිමත් මේක කඩන් යනවා. ඒ නිසා මං රජගෙදෙට්ට ගිහිල්ලා රජමැදුරට ගිහිල්ලා මේ රජතුමාට කියලා හොඳ ලෑලි ටිකක් ගෙනල්ලා හොඳින් කුටියක් හදා ගන්න ඕනේ කියලා. කියලා මෙයා යනවා රජතුමා ළඟට. නමුත් රජතුමා ළඟට යද්දී එයා යන්නේ අර රාජ ගබඩාවට. ගබඩාව දිනවනේ. ගබඩාවට ගිහිල්ලා ඒ ගබඩාවේ ඉන්නවා මේ දැව ගබඩා බාරකරු. ගබඩා බාරකරුට කියනවා මේ මහත්යෝ
මට මෙන්න මේ වෙදි සිද්ධියක් වුණා දෙපාරක් මගේ කුටිය කඩාගෙන ගියා ඒ නිසා නැවත මට ඕලින් කුටි හදන්න බැහැ ආයිමත් කඩන් යනවා ඒ නිසා මහත්වෙ මට කුටියක් හදාගන්න ලෑලි ටිකක් දෙන්න කියලා එතකොට ගබඩා බාරු කරු කියනවා ස්වාමීන් වහන්සේ ලෑලි තියෙනවා ගබඩාවේ මට දෙන්න පුළුවන් නමුත් මේවා රජතුමාටයි තියෑලි මේ ලෑලි රජතුමා බාරේ තියෙන රජතුමාටයි තියෑලි ඒ නිසා රජතුමාගෙන් අහන්න නැතුව මට ලෑලි දෙන්න බෑ කියන ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ කියනවා නෑ නෑ මහත්වෝ මම ස්වාමීන් වහන්සේ කෙනෙක් රජතුමා තෙරුවන් කෙරේ සද්ධාව තියෙන කෙනෙක් ඒ නිසා රජතුමා මට ලෑලි දුන්නා කියලා ස්වාමීන් වහන්සේ කෙනෙකුට ලෑලි දුන්නා කියලා බයින්නේ නැහැ ඒ නිසා ඔබ බය නැතුව ලෑලි දෙන්න කියලා අනේ අර ගබඩා බාර කරුත් ලෑලි ටික දෙනවා ස්වාමීන් වහන්සේ ලෑලි ටික ගෙනිහිල්ලා කුටිය හදා ගන්නවා දැන් එතකොට මෙතන දැන් හොරෙන්ද ගත්තේ නැහැ කියලා ගත්තේ නමුත් ඊට පස්සේ දැව මුදලිනවා මේ දැව ගබඩාවට ඊට පහුවෙන්ද ඇවිල්ලා අහනවා කොහොම මෙතන තිබ්බ දැව ටික මේ දැවෙන් අඩුයි නේද කියලා අහනවා එතකොට අර ගබඩාවේ බාරකරු කියනවා ඊයේ මෙහෙම ස්වාමීන් වහන්සේ කෙනෙක් ආවා ඇවිල්ලා මං දෙන්න බෑ කිව්වා ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ කිව්වා නෑ නෑ රජතුමා බයින් නෑ රජතුමා කවදාකවත් මට දුන්නා කියලා බයින් නෑ කියලා ලෑල් ටික අරන් ගියා කියලා ඒ වෙලාවේ දැව මුදලි ගිහලා රජතුමාට කියනවා රජතුමාට කිව්වහම රජතුමා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට මේ කතාව කියනවා කිව්වහම තමයි බුදුරජාණන් වහන්සේ මේක සොරකමක් හැටියට දැකලා පරාජිකාවක් හැටියට පනවනවා බලන්න දැන් ඇයි මේ පනවන්නේ රජතුමාට යෙලියයි ලෑලියයි තේනන් ඉතින් රජතුමාට ලෑලි අයිති කොට රජතුමාගේ අවසරයෙන් තොරව තමයි භික්ෂුන් වහන්සේ උපක්‍රමශීලීව ගබඩා බාරකරුට කියලා අරන් ගියේ නමුත් කියලා තමයි ගත්තේ නමුත් ඒ කියලා ගත්තේ ගබඩා බාරකරුගේ ලෑලි නෙමෙයි රජතුමාගේ බාරේ තියෙන රජතුමාට අයිති දෙය නගරය හදන්න තියෙන දෙය ඔය සිද්ධියට බුදුරයන් වහන්සේ සොරකම කියන තැන ඉඳන් අපිට සතර පරාජිකාව පනවලා ඒ භික්ෂුවට අඬ ගහලා කියනවා ඔබ භික්ෂුත්වෙන් පරාදයි ඔබ මේක කළාද ඔව් ස්වාමී භාග්‍යතුන් වහන්සේ මං කළා ඔබ රජතුමාට අයිති දැව රජතුමාගේ අවසරයකින් තොරව මේ විදිහට උපක්‍රමශීලීව ඔබ දැව ගබඩා කරුවෙන් ගත්ත නේද කියලා ඔව් කියලා එහෙනම් ඒක හොරකමක් කියලා පනවලා එවලෙම පරාජිකාව පනවනවා තේරෙනවද ඉතින් බලන්න එහෙනම් හොරකම කියන කාරණය ඔය තරම් සියුම් තැනක් නන් නොනා වර්තමාන සමාජයේ හොරකම කියන කාරණය ගැන අපි කතා කරලා වැඩක් නැහැ රජයේ දේ හොරකම් කළත් පෞද්ගලික දේ හොරකම් කළත් පොදු දේ හොරකම් කළත් ඕවෙන් ලැබෙන විපාකයන් ගැන නම් කතා කරලා වැඩක් නැහැ. ඒතකොට සොරකම් කිරීම නිසා ලැබෙන ප්‍රධානම විපාකය තමයි නෝනා අපි මිනිස්සෙක් වෙලා නැවත ඉපදුනොත්. මිනිස්සෙක් වෙලා ඉපදුනොත් නෝනා ලැබෙන සේසතම අහිමි වෙලා යනවා අපිට. සමහරව ඉන්නවා කෝටි ගණන් සල්ලි තියෙනවා. නමුත් මේ කෝටි ගණන් දීපල එක ගින්නක් ඇවිල්ලා ඔක්කොම පුච්චලා දාලා අලු කරලා ගන්නවා. සමහරුන්ට කෝටි ගානක සුවිප්පයක් ඇදෙනවා. ඇදිලා මාස දෙකක් යනකොට ආන්ත දිලින් දෙබ්බවට පත් වෙනවා මාස දෙකෙන් ඔක්කොම සල්ලි ටික ඉවර කරලා දාන තේන්න මේ මහා සම්පත් තිබ්බත් නෝනා ඒ සියලු සම්පත් එක පාටම අතුරුදහන් වෙලා එනවා මොකද ඇයි පෙර ජීවිතේ සොරකම් කළා ඒ වගේම අන්ත දිලින්දු භාවයට පත් වෙනවා ඉපදෙනවා මහා ධන කුවේරයන් මැද්දේ අන්ත දිලින්දු භාවයට පත් වෙලා ඉපදෙනවා දැන් සමහර මහා ධන කුවේරයන් ඉන්නවා නමුත් මේ ධන කුවේරයන්ගේ ගෙදර වැඩ කරන අන්ත දුගී දුප්පත් මිනිස්සු ඉන්නවා ඇයි ඒ පෙර ජීවිතේ සොරකම් කළා තේනවා ඒ වගේමයි සමහර දේ අපිට ලැබෙන්න යනවා පෙනිපෙනියක අපිට අහිමි වෙනවා දැන් සමහරව ඉන්නවා එයා කියනවා මං ඉන්ටර්වයුව එකටත් ගියා ඔක්කොමත් පාස් ඔක්කොම හෙට මට රැකියාව ලැබෙන නමුත් එයාට ලැබෙන්නේ නැහැ තේනවා එයා කියනවා මට හෙට මෙච්චර ධනයක් ලැබෙන්න තියෙනවා මට මේ දේපල ලැබෙන්න තියෙනවා පරම්පරාවක ලැබෙන්න තියෙනවා සියල්ලම දැන් හෙට බලාපොරොත්තු වෙමින් ඉන්නවා නමුත් එයාට ලැබෙන්නේ නැහැ නෝනා ඒ පෙර ජීවිතේ ජනතාවගේ දේ සොරකම් කළා අනුන්ගේ දේ සොරකම් කළා ඒ වගේ ප්‍රේත ලෝකයට වැටුනොත් හොරකම් කරලා ප්‍රේතයාට පෙනිපෙනි තියෙන ආහාරය නොපෙනියන. එයාට පේනවා බත් පිඟානක් තියෙනවා. එයා බත් පිඟාන ළඟට ඒක සිව කරන්න යද්දී බත් පිඟාන අතුරුදහන් වෙනවා. එයාට පේනවා ගඟක් තියෙනවා. එයා ගඟේ වතුර ටික බොන්න යද්දී වතුර ටික අතුරුදහන් වෙලා යනවා. පෙනිපෙනි කුසට ලැබෙන්න තියෙන ආහාරය අතුරුදහන් වෙනවා. ඒ වගේ සොරකම කියන කාරණය බුදුරජාන් වහන්සේ සතර පරාජිකාවෙන් එකක් හැටියට දේශනා කරන්නේ නෝනා බුදුරජාණන් වහන්සේ චුතූපපාත ඥාන పూర్වේ නිවාසාලුසු ඥාන තුලින් දකිනවා අතීතේ මිනිස්සෙන් හොරකම් කරලා ඒවෙන් විපාක විඳින්නා වූ සිද්ධීන් දැකලා තමයි බුදුරජාණන් වහන්සේම දේශනා කරන්නේ. ගරු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ පැහැදිලි කළ ආකාරයට ප්‍රේත ලෝකයේත් මේ මිනිස් ලෝකයේ ඇති සියලුම දේ තියෙනවද ස්වාමීන් වහන්ස? ඒවා අනිවාර්යයෙන්ම මේ මිනිස් ලෝකයේ තියෙන සියලුම ස්ථාන සියලුම මේ ප්‍රජාවන් ප්‍රේත ලෝකයේ විදිහටම තියෙනවා. ප්‍රේත ලෝකේ ප්‍රේත භික්ෂුන් වහන්සේලා තියෙනවා. දැන් මම ඔය සටහන් වල ලියුවාම ප්‍රේත භික්ෂුන් සම්බන්ධව යම් යම් ස්වාමීන් වහන්සේලා සමාධිය දැක්ක ස්වාමීන් මට ස්වාමීන් වහන්සේලා චෝදනා කරලා තියෙනවා. ස්වාමීන් වහන්සේලා ප්‍රේත භික්ෂුන් වෙන්නේ නැහැ කියලා. නමුත් එහෙම ධර්මයක් නැහැ. බුදුරජාණන් වහන්සේ සූත්‍රගත ධර්මයක ප්‍රේත භික්ෂුන් ගැන ඕන තරම් දේශනා කරලා තියෙනවා. මේ ප්‍රේත භික්ෂුන් සමහරුන්ගේ අඳන ගිනි ගන්නවා. ආකාශයේ ඉන්නවා අඳන ගිනි ගන්නවා. සමහර ප්‍රේත භික්ෂුන් ඉන්නවා එයාගේ සිවුර ගිනි ගන්නවා. සමහර ප්‍රේත භික්ෂුන් ඉන්නවා එයාගේ බඳපටිය ගිනි ගන්නවා.
සමහර ප්‍රේත භික්ෂුව ඉන්නවා ප්‍රේත ගිජුලි ඉන්නවා ප්‍රේත උකුස්සෝ ඇවිල්ලා ඒගොල්ලන්ගේ මස් කඩ කඩ කනවා කියනවා ඒ වගේ මේ මේ ප්‍රේත ලෝකයේ තුල මේ දැන් දේශපාලන ප්‍රේතයෝ ඉන්නවා ප්‍රේත ලෝකේ අප්‍රමාණ ඒගොල්ලොත් දේශපාලන රැස්වීම් තියෙනවා ඒගොල්ලොත් මනුස්ස ලෝකෙ වගේ එකතු වෙලා දේශපාලන රැස්වීම් තියෙනවා ඒ දේශපාලන රැස්වීම් වල ප්‍රේත භික්ෂුන් වහන්සේලා තියෙනවා මේ දේශපාලන උපාදානය කරගෙන අපවත් වෙලා ඒ එතනදී ප්‍රේත දේශපාලන ලෝකේ දැන් අපේ දේශපාලන රැස්වීම තිබ්බාම ස්වාමීන් වහන්සේ ඉස්සරහම සීට් එකේ ඉන්නේ එහෙම නැහැ ඒගොල්ලෝ ඉන්නේ පස්සෙම සීට් එකේ තේන මොකද ඒගොල්ලන්ගේ සංගයා කෙනා දක් දැක්ම නැහැ ඒතර මේ දේශපාලන රැස්වීම තියලා නෝනා මේගොල්ලන්ට කවදාක්වත් මේ රැස්වීම සාර්ථක කරගන්න බැහැ රැස්වීම පටන් ගන්නවා පටන් අරගෙන පළවෙනි කෙනා කතා කරනකොටම ගහගෙන මරාගෙන ඔලු කුඩු කරගෙන යන කවදාකවත් ඒගොල්ලන්ට ඒ රැස්වීම තෘප්තිමත් වෙන්නේ ඒ පෙර අකුසල් විපාක අනුන්ට චෝදනා කරලා අනුන්ගේ රැස්වීම කඩාකප්පල් කරලා අනුන්ගේ අදහස් විවේචනය කරලා ඒ වෙහි නිසා අර പ്രേත දේශපාලන උපාදානයේ දරාගෙන പ്രേත ලෝකයේ പ്രേත දේශපාලක් වුණාට පස්සේ අර දේශපාලන එකතු වෙලා ඒ වගේම රැස්වීම් තියනවා රැස්වීමේ පළවෙනි කතිකියා දේශපාලන പ്രേතයා කතා කරනකොටම ඔක්කොම එකට නැගිලා කතා කරලා ගහගෙන කුඩු කරගෙන ඔක්කොම මේ අවුල් කරගෙන තමයි යන්නේ කවදාක්වත් ඒගොල්ලන්ට പ്രേත දේශපාලන රැස්වීමක් සාර්ථක කරගන්න අකුසල් විපාක ඒ දුක දරාගෙන වේදනාව දරාගෙන ගුටි කාගෙන ඔලු පලාගෙන යන ආයිමත් රැස් වෙනවා ආයිමත් කුටි ගහගෙන යනවා ඒ අකුසල් විපාකේ ඉතින් ඒ අකුසල් විපාක නොවනා සකස් වෙන්නේ ඇයි දේශපාලන මනුස්ස දේශපාලන ජීවිතයේදී කරගත්තා වූ විපාකෙන් නිසා ඉතින් ඒට ඒ විපාකයන්ට අදාළ මේ සියලුම දේ ඒ විදිහට සකස් වෙනවා නෝනා තේන්න එතකොට ස්වාමීන් වහන්ස පාසල් වැනි දේවලුත් තියනවද ඒව දිනන දැන් ඔය කොළඹ ප්‍රධාන පාසල් ආශ්‍රිතව නෝනා උදේට ග්‍රේතිය දරුවෝ අරගෙන එනවා පාසලට තේන්නද අම්මලා දරුවෝ ඉන්නවා දරුවා පාසල් එක්ක යන එනකොට එක්ක මහපාරේ ඇක්සිඩන්ට් එකක් වෙලා මැරෙනවා තේරුණාද දෙන්න මැරෙනවා එහෙම නැත්නම් මොකක් හරි වෙලා මැරෙන වෙලාවේ ඉගෙන ගන්න දරුවා උපාදානය වෙනවා දැන් භික්ෂුවක් සමාධියෙන් පස්සෙ උඩට එයා දකිනවා කොළඹ තියෙන ප්‍රධාන පාසලක් ඉස්සරහා තියෙන බස් ස්ටෑන්ඩ් එකේ പ്രേත අම්මා කෙනෙකුත් පාසල් ඇඳුම ඇඳගත්ත බෑග් එකක් ගත්ත പ്രേත දරුවෙකුත් අතින් අල්ලගෙන ඉන්නවා එයා ඒ ඉන්නේ බස් එකේ නේදලා යන්නේ තේරෙනවා ඒ බස් එකේ නේදලා ගියාට බස් එක ඇතුළේ പ്രേතෙක් ප්‍රේ ඉන්නවා කියලා කවුරුත් දන්නේ නැහැ මනුස්ස ලෝකේ දරාගත් උපාදානයට අදාළව මෙරිලා එයා හැම උදෑසනකම අර දරුවා අරගෙන ඉස්කෝලේට එල පන්තිර දාන කවුරුත් දන්නේ නැහැ. නමුත් පන්ති කාමරයේ දරුවා ඉන්නවා. පන්ති යන්නට පස්සේ ප්‍රේතී දරුවා එක්කගෙන එයාගේ പ്രേත උපායමට යනවා. ඒ වගේ මේ උපාදාන පත්‍ය බව මේවා කෙරේ උපාදානය සකස් කරගත්තොත් අනිවාර්යයෙන්ම නෝනා ඊට අදාළව ප්‍රතිසන්දිය ලැබලා ඊට අදාළව പ്രേත ලෝකෙදී ක්‍රියාවන් සිදු කරනවා. නමුත් මේක සද්ධාවෙන් පිලිගන්න ඕනේ එහෙම නැත්නම් එයා චතුූපපාත ඥානේ පූර්ව නිවාසඥානිය තුලින් පිළිගන්නවා. එහෙම නොවන තාක්කල් අපි දේශපාලනය තුල නම් බලවත් අප්‍රමාණ අකුසල් සිද්ධ කරගන්නවා. නායකයෝ නිසා මේ ජනතාවත් ඕවාට මැදි වෙලා හවස ප්‍රවෘත්ති හන වෙලාවට දෙහි හාමුදුරනේ කොච්චර මිනිස්සු ලෝභ දේශ මොහේ නැති කරගන්නවා. මොන තරම් දේශේ නැති කරගන්නවා. ඇති කරගෙන බලවත් අනතුරු කරා යනවා. ඒ වගේම වර්තමාන සමාජයේ ස්වාමින් වහන්සේලා දේශපාලනයට යොමු වීම නිසා බලවත් අකුසල් ගිහිපින්තුල්ලා සිද්ධ කරගන්න. උන්වහන්සේලාත් අකුසල් සිද්ධ කරගන්නා වගේම ගිහිපින්තුල්ලා සිද්ධ කරනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ සංඝයාට මේවට යන්න එපා කියලා. ඒ සංඝයාට මේවට යන්න එපා කියන්නේ මේවට ගියොත් සංඝයා නිසා ගිහිපින්තුල්ලා බලවත් අකුසල් කරගන්න. හොඳයි ස්වාමින් වහන්ස. ගිහි වුණත් පැවිදි වුණත් අපි අපිට නුසුදුසු දේ කරනවා නම් අපිට හිමිවන්නේ අපේ ගරු ස්වාමින් වහන්සේ පැහැදිලි කරන ආකාරයට දුර්වල තැන්, പ്രേත ලෝකයේ, භූත ලෝකයේ වැනි තැන්. ගරු ස්වාමින් වහන්ස, ස්වාමින් වහන්සේලා තමන්ට නුසුදුසු දේවල නියැලීම සහ සංඝයා වහන්සේලාට අකැප දේ ගැන බුදු හිමියන් දේශනා කළේ මොනවද ස්වාමින් වහන්ස? ඒක තමයි කියන්න ඕන අපි බුදුරජාණන් වහන්සේ අපිව මේවැයින් වැළකෙන්නේ එක අපේ ආරක්ෂාව දෙක දීපිටුගේ ආරක්ෂාව. ඔය දෙකින්ද දැන් අපි වැරදි කළා අපි සතර අපායට යන එක වෙනම ප්‍රශ්නයක්. නමුත් නෝන අපි වැරදි කරද්දී අප්‍රමාණ අහිංසක මිනිස්සු සතර අපායට වැටෙනවා නම් ඒක හරි අපරාධයක්. එතෙන්දී තමයි බුදුරජාණන් වහන්සේ අපිට විනය පනවල කියන්නේ මෙන්න මේ සීමාව තුළ ඉන්න කියලා. බුදුරජාණන් වහන්සේ අපිට දේශපාලනය කරන්න කියලා කොතනකවත් කියන්නේ නැහැ. ඒක අපේ කිසිම විනය කාරණයකට ගැළපෙන්න කොතනකවත් අපිට දශමයක්වත් කියන්න බෑ. බුදුරජාණන් වහන්සේ කියන්නේ අපිට අනුශාසනා කරන්න කියලා. අනුශාසනා කරන රජවරුකට වේවා ඇමතිවරයෙකුට වේවා සමාජයට වේවා අනුශාසනා කිරීමේ අයිති තියෙනවා. දැන් අපි අනුශාසනා කරද්දී මේ අනුශාසනා වේයයි පිළිගන්නේ නැත්නම් ඒක ලෝක ස්වභාවය හැටියට දැකලා නොවන අපි ලෝකෙන් අයින් වෙලා අපි මේකෙන් ගැලවිලා යනවා මිසක් සටන් කරලා විසඳන්න පුළුවන් දෙයක් ධර්ම නැහැ. ඉන් මෙහා අපි ඕවා විසඳන්න ගියොත් ඒ යන ප්‍රමාණයට සාමින් වහන්සේලා හැටියට අපි අනිත් ගිහිපින්තුල්ලා බලවත් අකුසල් කරා අපි කොටු කරනවා.
ස්වාමීන් වහන්ස භික්ෂුවක් තමන්ගේ පෞද්ගලික අරමුණු වෙනුවෙන් චීවරය පාවිච්චි කරනවා නම් ස්වාමීන් වහන්ස පෞද්ගලික අරමුණු සාක්ෂාත් කරගන්න චීවරය පාවිච්චි කරද්දී ඉතින් අනිවාර්යම නෝන ඒවා බලවත් අකුසල් බවට පත් වෙනවා අපිට පදින පෞද්ගලික අරමුණ නිවන් මාර්ගය. ඊට වඩා පෞද්ගලික අරමුණක් අපිට නැහැ. භික්ෂුවකට තියෙන එකම පෞද්ගලික අරමුණ තමයි ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරලා මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරන කියන මාර්ගය. තේරුණාද? නමුත් නෝනා ලෝකයේ නැවතීමක් අවසානයක් නිමාවක් දකින්න තන නෙමෙයි. කල්ප ගණන් ඈතට තව ලෝකේ දිව යන. ඒ ඈතට යන දිව යන ලෝකේ නෝනා හැම ස්වාමින් වහන්සේ කෙනෙක්ම කැලේට ගිහිලා භාවනා කරනවායි කියන කාරණේ ඇත්ත වෙන්නේ සමාජයේ ස්වාමීන් වහන්සේලා එක එක මත ධර්ම එක එක ස්වභාවයේ ස්වාමීන් වහන්සේලා ඉන්නවා ඒක අපි ධර්මයේ හැටියටයි දකින්න ඕනේ තේරෙන ධර්මයේ හැටියටයි ඒවා නොවන සමාජයක් අපිට කවදාකවත් දකින්න බෑ තව අනාගතයට යන්න යන ස්වාමීන් වහන්සේලා දේශපාලනයට පිවිසෙන අවස්ථා වැඩි තේරෙනවා මේ ධර්මයේ තියෙන ආ මේ බිඳ වැටීමයි අපි එතනින් දකින්නේ නමුත් නෝනා එහෙම වුණායි කියලා කවදාකවත් එතන කිසිම වැරැද්දක් අසාධාරණයක් නැහැ ඒක තමයි ධර්මයේ එනිසා ඒවා තින්නේ ඒවාට ගැටිලා අපි අකුසල් කරගෙන අපි පල්ලෙහාට වැටෙන්නේ නෙමෙයි මේවා ධර්මයේ හැටියට දකිමි මේ මොහොතේ සමාජයේ මේ ආකාරයේ නම් තව අවුරුදු 25ක් ගියාම සමාජයේ කොයිසානම් දුර්වල වෙයිද කියන තැන දැනගෙන මේ මොහොතේ ලැබුණු මේ බුද්ධෝත්පාද කාලයෙන් ගන්න තියෙන උපරිම ශක්තිය අරගෙන අපි මේකෙන් මිදෙන්න එහෙනම් අපිට මේ මොහොතේ මේ උතුම් බුද්ධෝත්පාද කාලයෙන් ලබන්න තියෙන උතුම් ශක්තිය අපිට දකින්න නම් එහෙනම් එතනදී අපි දේශපාලනයේ උකටලිය වෙලා බෑ එනම් 100ට 100ක් නිවැරදි දේ හොයන්න අපිට බෑ. නමුත් ජනතාව දක්ෂ වෙන්න ඕනේ මේ සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා වෙන්න, තමන්ට ධර්මයේ තුල ශක්තිමත් වෙන්න, වඩාත්ම නිවැරදි දේ තෝරා ගන්න.